දම් සිහනද සාදු සාදු බුදු රුවන වඳින්ටයි සාදු සාදු සදහම් නමදින්ටයි සාදු සාදු සංඝ රුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නමදින්ටයි ගෞතම මුනිඳුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සිහිවෙන්ටයි ලෝතුරු සංඝගුණ සිහිකරගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වඳිමි වඳිමි බුදු සමිඳුන් වඳිමි 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 සිරි සදහම් වඳිමි 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 සංගරුවනද වඳිමි 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 මම තෙරුවන් වඳිමි 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 මම තෙරුවන් වඳිමි 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 මම තෙරුවන් වඳිමි සාදු 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 ගරුතර මහා සංඝයා වහන්සේ පින්වත්නි අද ඔබ සියලු දෙනාටම ලකු ආසනාවක් ලැබුණා. ඒ තමයි අද උදෑසන විදිල්ල තෙරුවන් සරණ ගිහින් අට්ඨාංග උපෝසිත සිල් සමාදන් වෙලා අද මේ ධර්මයේ හැසිරෙන දවස. මේ තිසරණේ පිහිටලා අට්ඨාංග උපෝසිත සිල් සමාදන් වුණා කියන්නේ මොන දවසද? ධර්මයේ හැසිරෙන දවස. අද පුන්සඳ පායන දවස. අද දෙව්ලොව දෙවිවරු රැස් වෙන දවස. අද සංඝයා උපෝසත කර්මයේ යෙදෙන දවස. දෙව්ලොව දෙවිවරු රැස් වෙලා අද දිව්‍ය සභාවේ කතාබස් කරනවා. මනුලොව බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච මනුස්ස ලෝකේ තෙරුවන් සරණ ගිහින් ධර්මයේ හැසිරෙන අය කී දෙනෙක් ඉන්නවාද කියලා අද තමයි කතා වෙන්නේ. තෙරුවන් සරණ ගියපු අය ඉන්නවාද? සරණේ මොනාකොට පිහිටපු අය ඉන්නවාද? සිල් ආරක්ෂා කරගෙන ඉන්නවාද? මනුස්සාත්මයට මුලා නොවි ඒ ලැබිච්ච මනුස්සාත්මයෙන් පුරෝජන් ගන්න අය ඉන්නවාද කියලා දෙවිවරු අද දිව්‍ය සභාවේ කතා කරනවා. මනුස්ස ලෝකේ පිරිහෙනකොට ඒ මිනිසුන්ට
බුදුරජාණන් වහන්සේව හඳුනාගන්ට බැරු යනවා. මනුස්ස ලෝකෙ පිරිහෙනකොට ඒ මිනිස්සුන්ට ධර්මයේ හඳුනාගන්ට බැරු යනවා. ශ්‍රාවක සංඝයා හඳුනාගන්ට බැරු යනවා. ඊට පස්සේ මිනිස්සුන්ට තුනුරුවන්ෙන් වැඩක් නැහැ. ඒ මිනිස්සුන්ට උනේ කවුරු හරි කියන දයක් කරලා තමන්ගේ විභාග පාස් කරගන්ට, ගේතොර හදාගන්ට, රැකී රක්ෂාවල් කරගන්ට ඔච්චරයි. ඒ පරිස්සමෙන් ඉන්න කල්පනා කිරිල්ල. මලාට පස්සේ මොක වුණත් කමන්නේ. එහෙම තමයි පිරිහුණාම. මේ මනුස්ස ලෝකේ පිරිහෙන්න පටන් ගත්තේ අද ඊයේ නොවේ. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මේ වගේ මිනිසුන් පිරිහි සිටින කාලෙකද, මිනිසුන්ගේ ගුණවත්කම ඉහළින් තියෙන කාලෙකද? මිනිසුන්ගේ ගුණවත්කම ඉහළින් තිබිච්ච කාලේ, ඒ කාලේ මිනිස්සු හරි අවංකයි. මිනිසුන්ට ගුණධර්ම ගැන කැපවෙන්න පුළුවනි. ඒ මිනිස්සු තරහ මරහ හිතේ තියාගන්නේ නැහැ. ඉඳලා හිටලා එකෙක් දෙන්නෙක් ඇති. බහුල වශයෙන් නැහැ. එතකොට ඒ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී මිනිස්සු තිසරණේ පිහිටනවා ගලී කිටු අකුරු වගේ. හදවතී තැම්පත් වෙනවායි තිසරණේ ගලී කිටු අකුරු වගේ. දැන් නිකමට හිතන්න බලන්න, එහෙම ගලී කිටු අකුරු වගේ මිනිසුන්නේ හිතේ තිසරණේ තියනවද? නෑ. කරදරයක් වෙච්ච ගමන් මිනිසුන්ට හිතෙන්නේ අනේ ඕන් අපලයක් පාත් වුණා. ඊට පස්සේ කියනවා නී යමල්ලා කේන්ද්‍රිය අරන් බලන්ට. තිසරණේදී නෑ. ඊට පස්සේ කියනවා උඹලාට අපල එක්කෝ කියනවා උඹලාට තරහකාරී කොඩි විනයක් කරලා. මේවා වෙනවද නැද්ද? වෙනවා. යකුන්නේ බලපෑම. මේක කපන්න ඕනේ කියනවා. අනේ ඉතින් මොනවා හරි කළා මේක කළා දීපන් කියනවා. මේ වගේ අද කාලේ මිනිස්සු නන්නත්තර වෙලා නැද්ද? නන්නත්තර වෙලා. තිසරණේ කියන්නේ නාම මාත්‍රික දෙයක්. ඒ කාලේ එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී මිනිස්සු එච්චර තිසරණිය ගැන දන්නේ නැහැ. ඒ කාලේ මිනිස්සු ඉතන් හිටියේ මැවුම්කාරෙක් මහා බ්‍රහ්මයා මැව්වා මිනිසුන්ව. මහා බ්‍රහ්මයා මැව්වා මාවල මිනිසුන්ව හතරට බෙදුවා, කොටස් හතරකට. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශූද්‍ර. බ්‍රාහ්මණ කියන්නේ ඒගොල්ලෝ තමයි මහා බ්‍රාහ්මයා ගාවට මිනිස්සුන්ව යවන්න මුල් වෙන කාණ්ඩේ. ක්ෂත්‍රිය තමයි රජකම් කරන, පාලනය කරන්නේ. වෛශ්‍ය තමයි ගොවිතැන් වෙල්ලෙහිල දාම් කරන්නේ. ශුද්ධ තමයි දාස. ඒ ගැන්වේ බමුණු ගැන්වේ කොහොමද මේ විදිහට තමයි මහා බ්‍රාහ්මයා උඹලා බෙදලා තියෙන්නේ මේ කියන හැටියට හිටින් කියලා. ආංගේ සමාජයේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ලංකාවේ නෙවෙයි. ලංකාවේ පහළ වුණා කියලා කතන්දරයක් යනවාද නැද්ද? විශ්වාස කරන්නේපා ආර්යපාද වලට අහුවෙයි. ආර්යපාද කියන්නේ මොනවද? ගැරහීම. උත්තමයන්ට ගැරහීම. බුදුරජාණන් වහන්සේ පහළ වුණේ
දඹදිව ඉන්දියාව දඹදිව කියන්නේ මේවා ඇති ප්‍රත්‍යන්ත දේශ. මේවා දඹදිව නෙමෙයි. මේවට කියන මොන දේශද? ප්‍රත්‍යන්ත දේශ කියලා. හිමාලයේ තියෙන්නේ. මහමේරුව තියෙන්නේ එහි. මං ඉන්දියාව අවුරුදු 15ක් 20ක් ඇවිදපු කෙනෙක්. එතකොට එහෙ පහළ වෙලා ඉන්න බුදුරජාණන් වහන්සේ එහෙ පහළ වුණේ. එතනට ගියා අපි. එහෙ ගියපු ඇති. කපිලවස්තු නගරේ ඇවිදලා තියෙනවා මං කීපු වතාවක්. පරණ කපිලවස්තුවේ කපිලවස්තුවට ගියාම මෙහෙම පේනවා හිමාලයේ සුදු පාටට තියෙන කඳුවලල්ල. ඈතට ලස්සනට පේනවා. මෙහෙ කොහේද? ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ තාම ඒ සැලැස්ම තියෙනවා මේ ඇතා පිටින් නැගලා ගියානොවැ. ගිහිල්ලා මගධ රාජධානියට ආවා. මගධ රාජධානිය මෙහෙ කොහෙද ඒවා? අනේ මේ මෝඩ උපාසකම්මලා රැවටෙනවා කියන්නේ එහෙම රැවටිල්ලක්. අර කියාපු ගමන් හැබැයි වෙන්ට කියලා ඕන් දුවනවා. ගිහිල්ලා මොකද කරන්නේ? අනිත් ඇටත් කියන උඹලා දඹදිව මක්කට යනකොට මෙහෙ තියෙන්නේ කියලා. ඕන් බුදුරජාණන් වහන්සේ උපම් භූමියට ගරහනවා. ඒක මොකේට දායිති වෙන්නේ? ආර්යෝපවාද. ආර්යෝපවාද කරගත්තොත් කොයිද? ඊළඟ ආත්මේ නිරේ. ආර්යෝපවාද කරගත්තොත් ඊළඟට ආර්යපාදවල තියෙන භයානක தත්ත්වය තමයි උපන් උපන් ආත්මවල සිහිවිකල් වෙනවා. ඇයි යන්න යන්නව මුලාවටපත් කිරීමනේ කරන්නේ ආර්යපාදින්? සිහිවිකල් වෙනවා. ඊළඟට ආර්යපාදී භයානකකම තමයි තමන්ගේ ගේදුර ගිනි ගන්නවා. ඊළඟට ආර්යපාදී භයානකකම තමයි ආයත නුරුවන්සරණ අහාලකට මුලිච්චි වෙන්නේ. තෙරුවන් සරණ නැති පළාත්වල ගිහින් උපදිනවා. හරි භයානක එකක්. සුළු කෙනෙකුටද මේ ගැරහීම? බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ මේ උපන්නාය කියලා. ඇයි බොරු කියන්නේ? බොරු කියන්නේ මොකෝ? බොරු අහන්න ඉන්න නිසා. බුදුරජාණන් වහන්සේ එහි පහළ වුණේ. ඒ හොඳට විස්තර තියෙනවා. ඉතින් ඒ බොරුව සහවුරු කරන්න කියන්නේ ඊට පස්සේ කියනවා ඒ බුද්ධ වචනේ වැරදි. ඔවා වැරදි. ඔවා වැරදියට තියෙන්නේ. ඊළඟ ආර්යපවාදී. ඇයි? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ වැරදි වැරදි කිය කියා තමන් කියන එක හරි හරිය කියනවා. සෙල්ලම් නෙමෙයි මෙව්වා. මේවා භයානක දේවල්. ඒ පස්සේ යනවා නුවණ නැති අය. ඇයි? මෝහය විසිලා. මොනවද විසෙන්නේ? මෝහය විසෙනවා. රාගය විසුනාම හිත අවුල් වෙනවා. හිත අවුල් වෙච්ච ගමන් කයත් අවුල් වෙනවා. එතකොට තේරෙනවා ඒ රාග විපාසයට දුවනවා. දේශය විසුනාම හිත අවුල් වෙනවා. එතකොට ඇඟ රත් වෙලා ගිනි ගන්නවා. එතකොට දේශය විසුනාම ඇඟට තේරෙන්නේ නැද්ද? මෝහය විසුනාම ඔළුව අවුල් වෙනවා. ආන් ඒක වෙලා මගපල නොලවා මගපල ලැබුවා කියන මෝහය විසිලා රහත් නොවී රහත් වුණා කියනවා. මගපල නොලබා මගපල ලැබුවා කියනවා. එතකොට මේ මෙලෝදියක් දැන් නැති ආචිලක් දුනවා. අනේ මං එක පාරක් වසුවන් ලයින්ට. හොඳට පව කරගන්න මොනවද මේ ආර්යපවාද? අවුෙන්ට එපා, වුණොත් විනාසයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච භූමිය හොඳට පැහැදිලි පොතේ තියෙන විදියමයි. කිසි අවුලක් නැහැ.
ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්දියාවේ ඒ පහළ වෙච්ච යුගයේ මිනිසුන් බුදුරජාණන් වහන්සේ බැලුවනේ මනුස්ස ලෝකේ දිහා බැලුවා. ඒ කාලේ දිවි රාජයා මනුලෝ වඩින්ට කලින් තුසිත දිව්‍ය ලෝකේ. එතකොට බෝධිසත්වයන්ගේ නම මොකද්ද? තුසිත දිව්‍ය ලෝකේ නාත නෙමෙයි, ඒ හින්දු නමක්. සන්තුසිත, සන්තුසිත කියන්නේ තුසිත දිව්‍ය ලෝකේ රාජ්‍යරුවෝ. තවතිසාවේ රාජ්‍යරුව කවුද? සක්දිවිඳු. එතකොට තවතිසා පාලනය වෙන්නේ සක්දිවිඳුගේ අනසකට. එතකොට තුසිත දිවි ලෝකේ පාලනය වුණේ සන්තුසිත දිව රජාගේ අනසකට. දැන් මෛත්‍රී බෝසතාණන් තුසිත දිවි ලෝකේ දැන් ඉන්නවා. මොකද නම සන්තුසිත දිව රජා. එතකොට මේ සන්තුසිත දිවි රාජයා වෙලා ඉන්නේදී ඔවුන් මේ මහා භද්‍ර කල්පේ මිනිසුන්ගේ ආයුෂ අඩු වෙලා අඩු වෙලා ආයුෂ අඩු වෙලා මේ වර්ෂ 120 100 වෙච්ච කාලේ මේක බොහොම දුර්ලභව ලැබෙන එකක්. ආයුෂ අඩු වුණාට පස්සේ දෙවිවරු ගිහින් දසදහසක් වල දෙවිවරු ගොහින් ආරාධනා කළා බුදුරජාණන් වහන්සේට. මනුස්ස මේ ඒ සන්තුසිත දිව්‍ය රාජයාට මනුස්ස ලෝකෙට වඩින්ට කියලා. කාලෝ යන්තේ මහාවීර, මහාවීරයන් වහන්සේ ඔබ වහන්සේට මේ කාලයයි. උපජ්ජ මාතු කුච්චියා මව කුසේ උපදින්ට. සදේවකන්ත ආර්යන්තෝ බුද්ධස්සු අමතම් පදං, දෙවියන් සහිත ලෝකයාව ඉතර කරවන්ට මේ ශ්‍රී සම්බුද්ධත්වය අමා මහ නිවන අවබෝධ කරන සීක්වා කියලා ආරාධනා කළා. ආරාධනා කරපු ගමම්ම හා එහෙනම් මම යන්යන් කියලා ලෑස්ති වුණාද? නෑ, එහෙම කළේ නෑ. නෝනෙත්තෝ එහෙම කරන්නේ නෝන නැති අය මේ හොයන්න බලන්න ඇතුළේ ඉඳලා පයින්නේ. නෝන නැති අයට කියනවා මං අසවල් තැන මගපල දෙනවා යමං. හා යමං ගිහිල්ලා වාඩි වෙනවා මගපල ගන්නට. ඇයි නෝන නැහැ. ඊට පස්සේ ආන් අසවල් තැන අන්න කෑගල්ලේ බුදුරජාන් වහන්සේ උපන්න තැන කියනවා. ආන් තිරුකුණමලේ කියනවා දුෂ්කර ක්‍රියා කරන යමං. හා යමං කියලා යනවා. ඇයි මේ මුලින් නැහැ. නෝනෙත්තෝ එහෙම නෙමෙයි බලනවා ඒ කාරණේ. එතකොට අපි සන්තුසිත දිව්‍ය රාජයා මනුස්ස ලෝකේ බැලුවා. මේ සුදුසු කාලයයිද? ඇයි කිව්වනේ දෙවිවරු ආදරණ කළා. කාලෝ යන්තේ මහාවීර, මහාවීර මේ ඔබට කාලයයි කිව්වා. කිව්ව පමණින් බැලුවේ නෑ, දිවස් වෙලා බැලුවා කාලයේද. හරි, ඇයි ගුණ මෝරලා? ගුණ මෝරලා මනුස්ස ලෝකේ නැමති පොකුණේ නෝනැත්තන් සත්පුරුෂයන් නැමති නෙළුමල් ඒ පොකුණේ පැලවෙලා උඩට ඇවිදි මෝරලා තියෙනවා. හිරුමඩල පහළ වෙච්ච ගමන් නෙළුම පිපෙනවා. දැන් පොකුණ හිස්. හිරුමඩල පහළ වෙච්ච ගමන් මනුස්ස ලෝකේ නැමති පොකුණේ නෙළුමල් නැමති සත්පුරුෂයෝ ඉපදිලා ඒ වතුරෙන් උඩට ඇවිල්ලා හොඳට මෝරලා තියෙනවා. කාලයයි මල් පිපෙන්ට කාලයයි. බැලුවා සත්පුරුෂයන්ගේ පහළවීම තියෙනවා. බැලුවා කොහෙද උපදින්ට තියෙන කාලය. බැලුවා ද්වීපේ. බැලුවා ද්වීපේ මොකද්ද? ජම්බුද්වීපයයි. ජම්බුද්වීපේ කියන්නේ හිමාලය
ඇට පාල ඇති කොටසට බැලුවා. ජම්බුද්වීපය, මේකට කියන්නේ ලංකාද්වීපයයි. ජම්බුද්වීපේ බැලුවා. ඒ ජම්බුද්වීපේ තමයි පහළ වෙන්නේ. ද්වීපේ ඒ සුදුසු ආකාරයට තියෙන බැලුවා දේශය. ඒ කියන්නේ මධ්‍ය දේශේ. මධ්‍ය දේශේ කියලා කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, ඊළඟට සක්විති රජවරු පහළ වෙන බිම. බැලුවා ඒ බිමේ ඒකට වමනා කරන ආකාරයේ මව්පියවරු ඉන්නවාද? ඉන්කන් අහලට මේ අකලට පිපෙන්නේ. සුදුසු අම්මලා තාත්තලා ඉන්නවාද කියලා බලනවා. අම්මා තාත්තා හරි එක්කෙනා ඉන්නවද කියලා බැලුවා. පරම්පරා කල්ප ගණන් බෝධිසත්වයන්ගේ පියා වෙලා හිටපු කෙනා, කල්ප ගණන් මහ බෝසතාණන් වහන්සේගේ පියා වෙලා හිටපු කෙනා ඕන් ඉන්නවා සුද්ධෝදන රජුරුව වෙලා. කල්ප ගණන් මව් වෙලා හිටපු කෙනා ඕන් ඉන්නවා මහා මායා බිසව වෙලා. ඊට පස්සේ ඒ ඒක ධර්මතාවයක්. මොකද හේතුව ඒ බිසවුන් වහන්සේගේ බැලුව ආවිස බෝසතාණන් වහන්සේ ඉපදිලා දවස් සතේ මිය ගිහින් තුසිතේ උපදිනවාමයි. ඒ විදිහටම වෙනවා. මේ දැන්නේ කියන්නේ මේ බෝසතාණන් වහන්සේ දැන් තවත් කතන්දරයක් යනවා. මහා මායා බිසවුන් වහන්සේට වයස 60යිලු බෝසතාණන් වහන්සේ උපදිනකට. ගරහනවා, ඒවා ගරහ ගරහ ආර්ය උපාද කරනවා. අකුරු තුනේ කෙනා වැහිලා ඒ රටාව යන්නේ. මේ මොකේටද හානි කරන්නේ? පිනට. ඉතින් ඒ මහමායා බිසෝන් වහන්සේ පහළ වෙලා කුලේ හරි ශාක්‍ය වංශේ රජපෞලේ බැලුව මෑණියෝ හරි ආයුෂ හරියටම ආයුෂයේ විදිහට තියෙනවා. ඊට පස්සේ ආරාධනාව බාරගත්තා. ඕන් ඇසලපුන් පොහ දවසක මහාමායා දේවීන් වහන්සේ සැතපී හිටියා. ස්වප්නයක් දැක්කා. සුදු ඇත් පැටියෙක් සුදු නෙළුම් මලක් අරන් ඇවිල්ලා පැදගුණ කළා. මව කුසට ඇතුළු වුණා. ඒ කාලේ හැම දෙයකටම ගෞරව සම්මාන දැක්වුවා. ගරු සත්කා, ඒ සත්පුරුෂයාගේ ස්වභාවය තමයි සත්පුරුෂ ධර්මයට ගරු කිරීම. අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි සත්පුරුෂ ධර්මයට ගැරහීම. කාලයක් තිස්සේ අසත්පුරුෂයන් සත්පුරුෂ ධර්මයට ගරහ ගරහ තියෙන්නේ. බෝසතාණන් වහන්සේ අබිනික්මං කරපු එකටත් ගරහනවා. අඹදරුව දාලා ගියා හරි නරක වැඩක් එකලිය කියලා ඒකටත් ගරහනවා. ඇත් අර සුදු ඇත්පටවෙක් මලක් අරගෙන ඇවිල්ලා සුදු එන්නලු මලක් කර මව කුසී උපන්න කියලා ඒකටත් ගරහනවා. අපි ළමයි උපන්නේ නැතේ කියලා. මියෝගේ අර ඒ ගැරහිල්ල කියන්නේ අසත්පුරුෂයන්ගේ ස්වභාවයයි. ගරු කිරීම කියන්නේ සත්පුරුෂයන්ගේ ස්වභාවයයි. මම කිව්වේ මේ කාලේ කොහොමද තත්ත්වේ? බුදුන් උපන් දේශයටත් ගරහනවා. භාග්‍යතුන් වහන්සේගේ මව්පිය පරපුරටත් ගරහනවා. අබිනික්මනටත් ගරහනවා. දැන් මේ වෙද්දි ත්‍රිලක්ෂණයටත් ගරහනවා. පටිසම්පාදිරත් ගරහනවා. නෝනැත්තා බේරෙනවා. නෝන නැති කෙනා කෙමනට මාළු අහුනා වගේ අහුවෙනවා. නෝනින් සිටින්ට අපට මේ කාලයයි. ඉතින් බිංවත්නී බුදුරජාණන් වහන්සේ පහළ වුණා දඹදිව් තලයේ.
එතකොට මහාමාය දෙවිනාසගේ කුසේ නිකම්ම පහළ වුණේ නෑ. ඒ පහළ වෙන ඒ මහාමාය දෙවිනාසේ සීනෙත් දැක්කා. සතරවරන් දෙවිවරු යානාව පිටින් ඔසවාගෙන ගියා හිමාලයට. අනෝතත්ත්ව විල තියෙන්නේ කොහේද? අනෝතත්ත්ව විල තියෙන්නේ කොහේද? නොරෙලීද? ඈ? නොරෙලී තියෙන මොකද්ද? මොකද්ද මොකද්ද සුද්දාගේ නමක් තියෙන විලක් නේ. අනෝතත්ත්ව විල තියෙන්නේ හිමාලයේ. ඒ අනෝතත්ත්ව විල තියෙන හිමාලයේ ඒ මහාමාය දෙවිනාසිත කනෝතත් විලට අරන් ගියා. ඊට පස්සේ සතරවරම් දෙවරුන්ගේ බිසවුන් වහන්සේලා ඇවිත් මහාමාය දෙවිනාසව නැගිට්ටෝලා අනෝතත් විලේ නැව්වා. ඊට පස්සේ දිව්‍ය සලුපිලි ඇඳෙව්වා. අනෝතත් විල ළඟ තියෙන යානාවේ ආයෙ සැතපෙන්න සැලැස්සුවා. එහෙම නිකම මේ හීනත් වුණා නෙමෙයි. ආන් හිම දිව්‍ය සලුපිලි ඇඳගෙන සැතපී සිටිද්දී අර සුදු ඇත් පැටියා වැඩි. ඒවා ඒ විදිහටම වෙලා තියෙන දේවල් මේ මීට අවුරුදු 2500ක කලින් හිටපු මිනිස්සු රවට්ටන්න කරපු අය දැන් මේ ඥානෙ පහළ වෙලා කියලා මේ අමු පට්ටපල් බොරු මෙව්වා. ඒ මේ කියන කතන්දර එහෙම නැති කියලා. ඒවට අහුවෙන්න එපා. මොකද අපි හොඳට ත්‍රිපිටකය ඉගෙනගෙන ඒවා අටුවා ටීකා ඉගෙනගෙන ඒ ඒ ඒ තැන් වලට ගිහිල්ලා S2 දැකලා ආපු අය. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාන් වහන්සේ සතරවරම් දිවුරුන්ගේ ආරක්ෂාවල් රැකවල් ඇතුව තමයි පහළ වුණේ. මනස ලොකිට උපන්නේ. බොහොම රැකවල් ඇතුව උපන්නේ. ඇයි හේතුව? එහෙම පහළ වෙන කෙනාට රැකවල් සලසන්නේ ඇයි? මිනිස්යාගේ හිතසුව පිණිස පහළ වෙලා තියෙන්නේ. දෙවියන්ගේ හිතසුව පිණිස පහළ වෙලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වුණා. බුද්ධ ගයාවේ බෝසෙවනි. ඊට පස්සේ උන්වහන්සේ බාරණැසි ඉසිපතන මිගදායේ බාරණැස ඉසිපතන බාරාණසියන් ඉසිපතනේ මිගදායේ බාරණැස තියෙන ඉසිපතනේ අනුරාපුර පැති දිනවා ඉසින් බැස්ස ගල කියලා එකක්. ඒ කියන්නේ මේ ඍෂිවරු ඉරිසි කියලා කියන කාටත් මේ භික්ෂුන් වහන්සේලාට ඒ කාලේ කියපු නමක්. බුදුරජාන් වහන්සේට පාවිච්චි කරනවා ඍෂි කියලා. සත්තම ඍෂි කියනවා. හත්වෙනි ඍෂි. භික්ෂුන් වහන්සේලාට ඒ කාලේ පාවිච්චි කරපු වචන ඍෂි. ඉන්දියාවේ බුරිමේ පාවිච්චි කරනවා. මේ කාලෙත් පාවිච්චි කරනවා. බුරිමේ අර කලින් හිටපු සයාඩු හාදුරන්ට කියනවා මහසි සයාඩු මහ ඍෂි. දේව බලලා ඉසිපතනේ කියන්නේ කවුද එතනට? ඉතින් ඒ නිසා මේ හොඳට තේරුම් ගන්නට මේ කියන කාරණා කියන්නේ ගොඩක් අය මොඩර්න් නිසා. ඉතින් ඒ බුදුරජාන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ පහළ වුණා. උන්වහන්සේ උපවර්තන ශාල වනෝද්‍යානයේ කුසිනාරාවේ පිරිනිවන් පෑවා. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාම ඒ බුද්ධත්වයට පත් වෙලා හාහපුරා කියලා ධර්ම දේශනා කළානේ. එකපාරටම බණ කිව්වේ නැහැ. ආරාධනාවකින් මනුස්ස ලෝකෙ වැඩියා. සම්බුද්ධත්වයට පත් වුණා. ඊට පස්සේ ආරාධනාවකින් තමයි ධර්ම දේශනා කරන්නට උන්වහන්සේ පෙළඹුණේ. කවුද ඇරයුම් කළේ? සහම්පති කියන බ්‍රහ්ම රාජයා. සහම්පති කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනේ පැවිදි වෙලා හිටපු සහක කියන භික්ෂුන් වහන්සේ. අනාගාමි වෙලා බඹලෝ උපන්න බ්‍රහ්ම රාජයා වුණා සහම්පති නම. ඉතින් ඒ සහම්පති බ්‍රහ්ම රාජයා ආරාධනා කළා.
ආර්ධනා පිළිගත්තා. හා යමන් කියලා ලෑස්ති වුණාද? බණ කියන්න අපි වගේ නෑ. දැන් මං කිව්වේ ඒක. දැන් මං සන්තුෂිත ජීවරාජා වෙලා හිටියා. දෙවිවරු ආරාධනා කළා. ආ එනම් බාරගත්තා. බැස්ස බිමට. එහෙම දුන්නේ. බැලුවා. සහම්පති බ්‍රහ්මරාජයා ආරාධනා කළා ධර්ම දේශනා කරන සීක්වා කියලා. හා යමන් එහෙනම් කියලා ලෑස්ති වුණාද? නෑ. බැලුවා. බුදු ඇසින් බැලුවා. මම මේ තථාගත කෙනෙක් පහළ වෙලා ධර්ම දේශනා කරද්දී ඒ ධර්මයේ අවබෝධ කරන්ට ඇහැක් මිනිස්සු මනුලෝ ඉන්නවාද කියලා. ඕම් පෙරුණා විල. මනුස්ස ලෝකෙ දැක්කේ කුමක් වගේද? විලක් වගේ. මනුස්ස ලෝකෙ දැන් මේ විල නෙළුම් නැත. මානෙල් නැත. විල පමණි. බුදුරජාණන් වහන්සේ බැලුවා විල දෙස. මිනිස් ලෝකයේ නැමති විල. බැලින්නම් විලේ සත්පුරුෂ. සත්පුරුෂයන් ගුණයින් මෝරාගිය. කොහොමද ගුණයින් මෝරලා තියෙන්නේ? තමන් එක්ක බෝධිසත්ව කාලේ ඉඳලා ආපු පිරිස. බෝසත් කාලේ ඉඳලා තමන් සමග ආ පිරිස. බුදු පිරිස. මේන් එක එක්කෙනා පහළ වෙනවා. ධර්මතාවය. ඒකට මොකද්ද කියන්නේ? ධර්මතාවය. බුදු පිරිස පහළ වෙනවා. හොඳට මෝරපු මෝරපු අය නෙළුම් පහළ වෙලා මෝර මෝර එනවා. දැන් ඉපදිලා. මානුසුලෝ කිපදිලා ඒ පිරිසත්. ඉපදිලා හොඳට මෝර මෝර එනවා. ඕම් බුදුරජාණන් වහන්සේ දැක්කා. ඊට පස්සේ උන්වහන්සේ දැක්කා කෙලෙස් අඩු අය, ලේසියෙන් අවබෝධ කරලා දෙන්න පුළුවන් අය, පහසුවෙන් වැටෙන අය, අකුසලීට බය අය. දැන් කාලේ අකුසලීට බයද මිනිස්සු කියන්ට? නෑ. ලැජ්ජා බය තියේද? ඒකත් නෑ. පවට බයද? ඒත් නෑ. බුදුරජාණන් වහන්සේට ගරහන්ට පසුබටද? ඒත් නෑ. සක්දිවිඳු කියන්නේ කවුද? මගඵලලාභී ආර්ය ශ්‍රාවකෙක්. ගරහන්ට පසුබටද? සුදුස් ගල ගරහනවනේ. බය නෑ. හිරියොතත් නෑ. ඒ කාලේ එහෙම නෑ. හිරියොතප් තියෙනවා. හිරියොතප් කියන්නේ මොකද්ද? ලැජ්ජා බය. පවට ලැජ්ජාව, පවට බය තියෙනවා. ආගේ කාලේ බුදුරජාණන් වහන්සේ බැලිවා. ඉස්සලම් බැලුවා තමන් යන ගමනදී හම්බුණා එක තාපසින්නාංශ කෙනෙක් ආලාර කාලාම කියලා. එයා ඉන්නවද බැලුවා. අනේ නෑ, මැරිලා. ඊට පස්සේ බැලුවා උද්දකරාම පුත්‍ර. ඊයේ මැරිලා. මැල්ල කොහෙද ඉපදිලා තියෙන්නේ? ධර්මය අවබෝධ කරන්න බැරි ලෝකවල ඉපදිලා. එහෙම ලෝකක් තියෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකෙ පහළ වුණේ? මේ සියලු ලෝක අතර පින්වත්නි, මේ ලෝකෙ තියෙනෝනේ බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, අසුර ලෝක. බ්‍රහ්ම ලෝකෙ තියෙන ගොඩාක් මනුස්ස ලෝකෙට ඈතින්. දිව්‍ය ලෝකෙ තියෙන මනුස්ස ලෝකෙට ගොඩාක් ඈතින්. අසුර ලෝකෙ තියෙන මොහොතේ, නාග ලෝකෙ තියෙන මොහොතේ. ඒකොන්ට පුළුවන් මනුස්ස ලෝකෙට සුදුස් ගලෙන්ට වැහෙන්නේ මිනිස්සුන්ට. වැහිලා කාණ්ඩ පිටින් ඇවිල්ලා පදිංචි වෙනවා මිනිස්සුත් එක්ක. නාග ලෝකෙ තියෙන මොහොතේ. නිරේ තියෙන්නේ පොළවාසේ. තිරිසං අපාය මොහොතේ තියෙනවා. ගොඩ බිමක් තියෙනවා. ප්‍රේතයෝ මුහුදෙත් තියෙනවා. ගොඩ බිමක් තියෙනවා. මිනිස්සු ගොඩ බිම. ඒ ඉන්න මිනිස්සු බුදු කෙනෙක් පහළ වුණේ මනුස්සයන් අතරේ.
මනුෂ්‍යයන් අතරේ පහළ වෙලා බුදුරජාණන් වහන්සේ පිහිටවන බුදුසසුනි, ඒ බුදුසසුනේ ගිහි ජීවිතය අත්හැරලා කොටසක් එනවා. ඇවිල්ලා හිසරැවුල් බාලා සිවුරු දරාගෙන බඹසර රැකගෙන වාසය කරනවා. ආන් ඒ පිරිස නිකලෙස් වුණාට පස්සෙත් ඒ විදිහට ඉන්න පුළුවන්. ඒක මනුෂ්‍යයන්ට විතරයි කරන්න පුළුවන්. මනුසුලක පමණයි පැවිද්ද තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මනුසුලක උපදින්නේ. දිව්‍ය ලෝකවල මඟපල ලබනවා. ඒක තමයි සමහරව වැරදි විදිහට තේරුම් ගත්තේ. මනුසුලක පැවිද්ද තියෙන්නේ. මඟපල දිව්‍ය ලෝකවල තියෙනවා. වැරදි විදිහට තේරුම් ගත්ත ඉස්සර මනුසුලෝකේ පැවිද්ද තියෙන නිසා මනුසුලක විතරේ මඟපල තියෙන්නේ කියලා. නෑ. බ්‍රහ්මයුත් මඟපල ලබනවා. මාර්ගඵල අවබෝධ කරනවා. දෙවියුත් මාර්ගඵල අවබෝධ කරනවා. චාතු මහරජකින් උඩ දෙවිවරු ඔක්කොම මඟපල ලබනවා. මනුසු ලෝකේ තමයි රහතන් වහන්සේලා පහළ වෙලා ආවිදමින් වාසය කරන්නේ. වෙන ලෝකෙ කොහෙවත් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ මනුසු ලෝකේ වඩින්නේ, පහළ වෙන්නේ. එතකොට ඒක වැරදි විදිහට තේරුම් ගත්ත මිනිස්සු එහෙනම් මඟපල ලබන්නට නම් මිනිසියෙක්ම වෙන්න ඕනේ කියලා. අන්න වැරදි විදිහට තේරුණා. ඒක මං ඊයේත් කිව්වා, මේ වැරදි වචනයක් වැරදිච්ච. ඊයේ මං යනකට දැක්කා විකුණන්න තියෙනවා අඹ ගහලා තියෙනවා පට්ට රස. මොන රසද? පට්ට රස. මං දන්නේ දොදොල් පට්ට. ඊළඟට කෙහෙල් පට්ට. ඊළඟට මට මතක අපි පුංචි සම්දී අපේ නායකහරු අපිට කිව්වා, මට කිව්වා අඹ ගෙඩියක් දීලා මේ මේක පට්ට ගහගෙන ඉන්න කියලා. අපිට තේරෙන්නේ අඹ පට්ට ගහනවා. නායකහරු දකුණනේ පට්ට ගහනවා කියන්නේ මොකද්ද? ලිලි ගහනවා. එහෙනම් පට්ට කියන්නේ මොකේද? ලෙල්ල, පතුරු කියන එක තේරුම. දැන් හොඳ දේවල් වලට මොකද්ද කියන්නේ? හරි පට්ට. අපේ ශිෂ්‍යනම ධර්ම දේශනා කළා. කොල්ලු ටිකක් කියලා කිව්වා, ඔබ වහන්සේ පට්ට දැක්කද? කන පිට හැරිත් ඇති වචනේ වැරදි භාවිතය. ඒකේ උතුම් කියන අර්ථයක් නැහැ, ශ්‍රේෂ්ඨ කියන අර්ථයක් නැහැ, වටිනා කියන අර්ථයක් නැහැ. ඒකේ අර්ථේ ලාමක කියන එක. දැක්කද ඒ කණිප තරිජටි? දැක්කද මිනිස්සු වැරදියට ගන්න විදිය? එතකොට ඒ වගේ අර වැරදියට ගන්නවා. ඉතින් පින්වත්නි, මේ ලෝකවල ওই විදියට දෙවලෝ තියෙනවා බම්බල. ඒ වගේ මේක වැරදියට ගත්තා. මොකද්ද ගත්තේ? බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ බඹසර පැවිද්ද පවිද්ද රහතන් වහන්සේලා භික්ෂු රූපේ මනුස්ස ලෝකෙ විතරයි. ඒක වැරදි විදිහට ගත්තා. පින් කරන්න පුළුවන් මිනිසුන්ට විතරයි කියලා. ඒක තමයි වැරදුනේ. රුවන්වැලිසෑය මහා කරඬුව අර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් නිරියව්වෙන් සැතපී වැඩ සිටින ද්‍රෝණ ධාතුන් වහන්සේලා මහා කරඬුව පූජා කළේ සක්දිවිඳුනොවැ. එතකොට ඒ පිනයිතුනේ මිනිසුන්ටද? නෑ නෑ. රුවන්වැලිසෑයට ගඩොල් මවලා දුන්නේ, රිදී මවලා දුන්නේ දෙවිවරුනේ. ඉතින් මිනිස්සු කියනවා දෙවියන්ට පින් කරන්න බෑ කියලා. ඒ මොන බොරුද? ආන් ඒකයි. එතකොට ඒකට නම් කියනවා මොන බොරුද ඒවට කියන්නේ? පට්ට බොරු. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ මෙහෙපන්නා කිව්වොත් ඒක මොන බොරුවක්ද? පට්ට බොරුවක්. ආන් ඒවනම් හරි පට්ට වචනේ. ඉතින් පින්වත්නි, වැරදුනා. ඒ මිනිසුන්ට මේ
කණපිටහැරුණා. මගපල ලැබනවා බ්‍රාහ්මලු බඹලු බ්‍රාහ්මී මගපල ලැබනවා දෙවිවරු මග. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔන්න මනුස්සලෝකෙ පහළ වෙච්ච කාරණේ. හරිද? මේ මේ ලෝකේ මිනිස් ලෝකේ පමණයි පැවිද්ද තියෙන්නේ. ඒ පැවිද්ද මිනිස්යන්ට ලබා දෙන්න තමයි ඉතින් බුදුරජාණන්. හැබැයි ඒ පැවි ඒ අතරේ ගිහි ජීවිතය ගත කරන කොටසක් ඉන්නවා. එයාලට කවුද කියන්නේ? උපාසක උපාසිකාව. ඒ හැමෝටම බුදුරජාණන් වහන්සේ වදාළේ ආර්ය සත්‍ය හතර. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ කුමක් දේශනා කරන්නටද? ආර්ය සත්‍ය හතරක් දේශනා කරන්නටයි. හරි, පැහැදිලියි. බුද්ධ දේශනාවේ තියෙනවා ඒක පැහැදිලිව. අපි පුංචි කාලේ අපේ නායකාරු කිව්වේ බුදුරජාණන් වහන්සේ පහළ වුණෙන් අපි ඉගෙනගෙන තින්නේ මේ විදිහට තමයි. මොකද ඒ අකුරු අටක් තියෙන වචන තුනක්, අනිච්ච දුක්ඛ අනත. අනිච්ච 3යි, දුක්ඛ 2යි. ඒතර 3යි 2යි 5යි. අනත 5යි 3යි 8. අකුරු අටක් තියෙන වචන තුනක් කියන්ටයි කියලා අපි චූටි කාලේ පුංචි කාලේ ඉගෙනගෙන තියෙනවා. දැන් අපි දන්නවා ඒක වැරදි කියලා. බුදු කෙනෙක් පහළ වුණේ ආර්ය සත්‍ය හතරක් කියන්ටයි. මොකද ආර්ය සත්‍ය හතර දුක නම් වූ ආර්ය සත්‍ය, දුක් සමුදය නම් වූ ආර්ය සත්‍ය, දුක් නිරෝධ නම් වූ ආර්ය සත්‍ය, දුක් නිරෝධ ගාමිනී පටිපදා නම් වූ ආර්ය සත්‍ය. මොකද අපිට බුද්ධ දේශනා කියවලා තියෙනවා. ඒක දේශනාවක බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි, ඔබත් මාත්, මාත් කී බුදුරජාන් වහන්සේ, ඔබත් මාත් කරුණු සතරක් අවබෝධ නොකිරීම නිසා, ප්‍රතිවේද නොකිරීම නිසා, අත් නොදුටු නිසා, සාක්ෂාත් නොකළ නිසා මේ සාදීර්ඝ සසරේ මෙරි මෙරි ඉපදී ඉපදී යන්ට සිද්ධ වුණා. දැන් ඔබත් මාත් ඒ කරුණු සතර අවබෝධ කළා. කවර කරුණු සතරක්ද යත් දුක නම් වූ ආර්ය සත්‍යයි, දුක් සමුදය නම් වූ ආර්ය සත්‍යයි, දුක් නිරෝධ නම් වූ ආර්ය සත්‍යයි, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා නම් වූ ආර්ය සත්‍යයි. පැහැදිලි බුද්ධ වචනේ තියෙනවා. පින්වත්නි, බුද්ධ දේශනා හරීම නිර්මලයි. පොඩ්ඩක්වත් කිලිටු වෙලා නැහැ. වාසනාව අපේ. දැන් තමයි පිරිසේක මිනිසුන්ගෙන් බැහැර කරන්න හදනවා. බුද්ධ ഘോഷ හාමුදුරන්ට ඔක වැරදිලා. බුද්ධ ഘോഷ හාමුදුරු නෙමෙයි ඒක කළේ. මිහිඳු මහ රහතන් වහන්සේ අපිට ගෙනල්ලා ගන්න පුදී. බුද්ධ ഘോഷ හාමුදුරු කළේ සිංහලෙන් තිබිච්ච අටුවාව පාලියට හැරෙව්වා. ඒ අටුවාවට නම් කතන්දර ලංකාවේ සිදුවීම් එකතු වෙලා තියෙනවා. හැබැයි ඒ සියල්ල තියෙන්නේ තෙරුවන් සරණේ පිහිටීම පිණිස මිසක් මේ වගේ මිනිසයන්ට හානි වෙන්න නෙමෙයි. දැන් කාලේ හානි වෙනවනේ. කොහොමද හානි වෙන්නේ? බුදුරජාණන් වහන්සේ මෙහි පහළ වුණා කියලා ඔන්න ආර්යපාදයක් උගන්වනවා. ආර්යපාදයක් කියන්නේ බුදුරජාණන් වහන්සේ අභූත චෝදනාවක් කරනවා. ඇයි මෙහි පහළ වෙලා නැහැ? එතකොට අභූත චෝදනාවක්. දැන් මේ වගේ දැන් ඔබ මව කුසෙන් උපදිනවා. එතකොට අපි කියමු ඔබේ අම්මා සුමනාවති. එතකොට ඔබ කාගේ කුසින් උපන්නේ? සුමනාවති. කොටසක් කියන ඔබ සුම ඔබ සුමනාගේ කුසින් නොමේ උපන්නේ. ඔබ ජොසපින්ගේ කුසෙන් උපන්නා. දැන් ඔබට කියනවා ඔබ සුමනාවතිගේ දරුවෙක් නෙමෙයි. ඔබ කාගේ දරුවෙක්ද? ජොසපින්ගේ දරුවෙක්. හරිද? එතකොට ඔබේ මෑණියන්ට චෝදනාව යන්නේ නැද්ද? අභූත චෝදනාව. ඇයි මෑණියෝ නෙමෙයිද බිහි කළේ ඔබව? ඒ මෞකසට ගැරහීමක් නැද්ද? ආන් ඒ වගේ බුද්ධ භූමියට ගැරහීමක්. ඒක ආර්යපෝදයක් කියන්නේ එකයි. නොදන්න අයට පරිස්සම් වෙන්නයි මේ කියන්නේ. දන්නේ නැහැ නේ ගොඩක් අය. ඉතින්
ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඔන්න දුක නම් වාරි සත්‍ය දේශනා කළා, දුක්ඛ සමුදය දේශනා කළා, දුක්ඛ නිරෝධ දේශනා කළා, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. ඔහොම දේශනා කරනකොට පළවෙනි වතාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ චතුරාර්ය සත්‍යයට මොකද්ද කියන්නේ? ධම්මචක්ක, ධර්ම චක්‍රය. දහම් රෝධය, චක්‍රය කියන්නේ රෝධය. දහම් රෝධය, රෝධයේ ස්වභාවය මොකද්ද? කෛර කියනවා, ඒකට කියන ප්‍රවර්තනය වෙනවා. ධම්මචක්ක පවත්තන. එතකොට මේ දහම් රෝධයේ බුදුරජාණන් වහන්සේ ධර්ම චක්‍ර ප්‍රවර්තනය කළේ බරණැස ඉසිපතන මිගදාය. එතකොට ඒක ඉස්සෙල්ලා ආලාර කාලාමට කියන්ට බැලුවා, යන්න නැති වෙලා බුද්ධ කරාම පුත්‍ර ඊයර යමලා. ඊට පස්සේ හිතුවා එහෙනම් මේ කරුණ මේ ධර්මයේ කියන්ට උනේ ඔව් පස්වග භික්ෂුන් වහන්සේලාට. එතකොට මේ පස්වග භික්ෂුන් කොහෙද හිටියේ? වෙද්දී ගයාව අතහැර ගිහින් බර්ණැසට ගිහින් අපේ බුදුරජාණන් වහන්සේ දිවසින් බැලුවා කොහෙද ඉන්නේ කියලා. එතකොට ඉන්නේ බර්ණැස, බුදුරජාණන් වහන්සේ වැඩියා. වැඩියාම පස්වග භික්ෂුන් වහන්සේලා එකපාරට ආහා වැඩියා කියලා පිළිගත්තේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කරුණ කිව්වා, ඔබට මම කවදාවත් බොරුවක් කියා තියෙයිද කියලා ඇහුවා. මම බුද්ධත්වයට පත් වුණා කියලා මෙතෙක් කල් නෑ කිව්වා. මං අමෘතය සාක්ෂාත් කළා කියලා මීට කලින් කියා තියෙයිද කියලා ඇහුවා. නෑ කිව්වා. එහෙනම් තථාගතයන්ට ඇවැත්නේ කියලා තමන් සමාන කොට අමතන්ට එපා කිව්වා. පිළිගත්තේ පිරිස වාද කරේ නෑ. මුලදි කරුණ කිව්වා තේරෙන්නේ නැති නිසා, පස්සේ හිතුවා හරිය කියලා. ඊට පස්සේ ඔන්න පොසොන් පොහෝ දවසක ධර්ම දේශනා කළා. ද්වේමේ භික්ඛවේ අන්තා මහණෙනි, අන්ත දෙකක් ඇත්තේය. ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා, පැවිද්දෙක් විසින් සේවනය නොකළ යුතුයි. මොකද්ද අන්ත දෙක? කාමේසු කාමසු කල්ලිකාණු යෝගෝ දන්තිනී යන්තේ. අනිත් අන්තිනේ මොකද්ද යන්තේ? කාමේසු කාමසු කල්ලිකාණු යෝගී, කාමයන්නි කාම සුඛයෙහි ගැලී වාසය කිරීම. ඒක තමයි ලෝකෙ දැන් තියෙන්නේ. සුද්ධ ඒකනේ, සුද්ධංගේ තිබුණේ කාමසු කල්ලිකාණු යෝගී විතරයි. ඒක තමයි සුද්ධ ආක්‍රමණය කරන පස්සේ ලෝකෙ පුරාම ගියේ පැතිරුණේ. දැන් අපිට ඕනේ මොනවද? නිකන් අපි නිකන් හිතමු බලන්න. අපිට ගියක් හොඳ කක්කුසියක්, හොඳ මේ හොඳ කුසියක්, යන්ට වාහනයක්, කෑම තියාගන්න ශීතල පෙට්ටියක්, ඊළඟට බලබලයින්ට පින්තූර පෙට්ටියක්, කතා කර කර ඉන්න චූටි පෙට්ටියක්, ඔය ටික, that's enough. ඒකේ බැසගෙන වාසය කරනවා. එහෙම නැද්ද? කාමයන්නි කාමසුඛේ ඇලී ගැලී වාසය කිරීමක් ඇද්ද? හීනෝ මේ ලාමකයි, ගම්මෝ ග්‍රාම්‍යයි. ග්‍රාම්‍යයි කියන්නේ නොදියුණුයි. එන මේ ලෝකේ තියෙන දියුණු එකක් නෙමෙයි, නොදියුණු එකක්. ග්‍රාම්‍යයි, හීනෝ ගම්මෝ ග්‍රාම්‍යයි. පෝතුජ්ජනිකු අවබෝධය කරා ගෙනියන්නේ යාව. පෘථග්ජන පොදු ලෝකයාට අයිති එකක්. අනරියෝ ශ්‍රේෂ්ඨ නෑ, අනාර්යයි. අනත් සංහිතු අයහපත පිණිස පවතී. ඔය සියලුම කරුණු මේ කාම ලෝකයේ තියෙනවා. හීනයි ග්‍රාම්‍යයි, හීනෝ ගම්මෝ, පෝතුජ්ජනිකෝ පෘතජ්ජනයි, අනරියෝ අනාර්යයි, අනත් සංගිත. මේ ඔක්කොම කරුණු මේ කාම ලෝකේ තියෙනවා.
ඒකේ බැසගත්තු අය කාමී පවත්වන්ට අධ්‍යාපනයක් ඕනේ. මියන් රටාවේ ඒකට උගන්නනවා. කාමෙන් නිදහස් වීම කතා කළත් මිනිසුන්ට අමාරුයි. මුලාවට මොහය විසුණාට පස්සේ නම් ඔහේ දුවනවා. එහෙම තියෙන්නේ. දැන් කාමයේ නිදහස් වෙන්න මොහය විසුණාම ඉන්දියාවෙ තියෙන්නේ. ඉන්දියාව කියනවා අසවල් නැකත ලැබෙන වෙලාවට ගංගේ පැනලා එකපාර ගිලියන් මේ පව් හේදියයි කරනවා. පොරකම ඒ වෙලාවට මම එකපාරක් උජ්ජෙන් වල එක බලන්න ගියා. කුඹ මේලා ඒ වෙලාවට කලින් බෙර ගහලා කියනවා අසවලට නැගත කියලා. කිව්වම සියලු දෙනා ඒ දෙපත් ගඟ දෙපැත්තේ ඉන්නවා. ඉස්සල සාදුරු තමයි ගඟට බයින උන්දල තමයි වැඩිපව් අය. ඒකොට ඒ පිරිස තමයි ඉස්සල බැහැලා නැකතර නාන්නේ. නාලා හිනෙහි හිනෙහි ගොඩේනවා විමුක්තිය කියලා මෝහය විසිලා. එහෙම තියෙන්නේ. සමහර තැන්වල කියනවා යාඥා කරපන් උඹ සුද්ධ වෙයි මෝහේ. එතකොට ඒ වගේ මෝහයේ තියෙන ලෝකේ ඒ ඔක්කොම කාම සුකල්ලිකානු යෝගයට තමයි බැඳි බැඳි යන්නේ. කාමයේ සුඛයට ඇලී වාසය කරපු අයට තිසරණේ පිහිටගන්න අමාරුයි. ඊට පස්සේ ලාමක විදියට විසඳුම් හොයනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ කාම සුකල්ලිකානු අත්තකිල මතානු යෝගේ අත්කේමතාන යෝගයට කිව්ව දුක්ඛෝ ඒක දුකයි. අනර්යෝ ඒකත් ශ්‍රේෂ්ඨ නැහැ. අනත් සංගීතෝ ඒකත් දුක පිණිස පවතින එකක්. බුද්ධ කාලේ හරියට තිබුණ අත්කේමතාන ඒකේ දැන් ඒකේ අනිපෙත් හැරලා අත්කේමතාන යෝගේ දැන් සමහර තැන්වල තියෙන ඔබ දැකලා ඇති කෝවිල්ල පෙරහැරවල කටු ගහලා හාම ඉරින්ට කටු ගහලා මෙතනින් කටු ගහලා මෙතනින් ගිහිල්ලා දැකලා නැද්ද ඔබ? ආත්කලම තනවිගෙ ඉතුරු වෙච්ච කැලි දුක්ඛෝ දුකයි අනර්යෝ අනාර්යයි අනත් සංගීතෝ අනර්ථේ පිණිස හේතු වෙන එක. ආංගේ දෙකම අතහැරලා ඒතේති භුවන්තේ අනුපගම මේ දෙකම අතහැරලා මජ්ජිමා පටිපදා මධ්‍යම ප්‍රතිපදාව තථාගතීන අභිසම්බුද්ධා තථාගතයන් වහන්සේ අවබෝධ කොට වදාලා ඒ මධ්‍යම ප්‍රතිපදාව මොකද්ද? චක්කු කරණී නුවණැස පාදලා දෙනවා. ධර්මයේ කිය මොකද්ද? හීනෝ හීනයි ගම්මෝ ග්‍රාම්‍යයි හීනෝ ගම්මෝ පෝතු ජනකෝ පුතජනන්ගේ පක්ෂේ අනරියෝ අනාරයයි අනත් සංගීතු අනර්ථෙන් යුක්තයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකද්ද? චක්කු කරණී නුවණැස පාදා දෙනවා. ඥාන කරණී ඥාණය ඇති කළා දෙනවා. වැටහීම ඇති කළා දෙනවා. චක්කු කරණී ඥාන කරණී උපසමාය කෙලෙස් අවසන්නේ කෙලෙස් සංසිඳුනෝ. සම්බෝධාය අවබෝධය ඇති කළ දෙනවා. නිබ්බානාය සංවත්සති රාග දේශ මොක්ෂය කළ දෙනවා. නිබ්බාන කියන්නේ මොකද්ද? රාග දේශ මොහ ක්ෂය කරලා දෙනවා. ආර්ය ස්ථාංගික මාර්ගයේ අනේක තමයි අර මෝරපු නෙළුම් වගේ මිනි මනුස්ස ලෝකෙ නෙමෙති විලේ උපන් මෝරපු නෙළුම්ගේ සත්පුරුෂයට අහු වුණේ ආර්ය ස්ථාංගික මාර්ගයේ. ආංගේ සත්පුරුෂ හදවතේ ඒ සත්පුරුෂ ක්‍රියාවේ සත්පුරුෂ වචනේ ආර්ය ස්ථාංගික මාර්ගයේ ක්‍රියාත්මක වුණා. දැන් කාලේ මිනිස්සුන්ගේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඔන්න කොණ්ඩඤ්ඤ බද්දී වප්ප මහානාමාස්සජී කියන
පස්වග භික්ෂුන් වහන්සේලාගෙන් කොණ්ඩඤ්ඤන් වහන්සේට තේරුණා, සම්මාදිට්ඨිය ඇති වුණා. ධම්මචක්කු පහළ වුණා කියන මොකද්ද? සම්මාදිට්ඨිය ඇති වුණා. දුක ආරි සත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ වචනේ තේරුණා. දුක්ඛ සමුදය ආරි සත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ වචනේ තේරුණා. දුක්ඛ නිරෝධය ආරි සත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ වචනේ තේරුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්ත දෙකෙන් බැහැරව තේරුණා. ආන් ධම්මචක්ක පහ ඊට පස්සේ කර තේරිච්ච එක්කෙනානේ වැඩිට යන්නේ. පාර පැහැදිලි වෙච්ච එක්කෙනාට පාර ගමන් කරන්නට බැරිද? පුළුවන් නොවේ. දින්ද ළඟට ගිහපු එක්කෙනාට වතුර බොන්නට බැරිද? පුළුවන් නොවේ. ආනේ විදියට ඊතුරු මාර්ගංග ඇති වෙන්න අන්නේ සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයා පළවෙනි කෙනා බුදුරජාන් වහන්සේ වදාලා, උන්වහන්සේ දැක්ක බුදු හිතෙන් ඊ වෙනස දැකලා වදාලා, අඤ්ඤාසි වත බෝ කොණ්ඩඤ්ඤෝ භවත් කොණ්ඩඤ්ඤතිමි. ඒ කාන්තෙන් අවබෝධ කළා. බලන්න කොච්චර ලස්සන සිද්ධියක්ද මේ. ඊට පස්සේ පස්වග භික්ෂුන් වහන්සේලාටම ටික ටික මේක තේරුණා. කියාගෙන ගියම අනිත් භික්ෂුන් වහන්සේලාත් අවබෝධ කළා. ඊට පස්සේ එහි භික්ෂු පැවිද්ද දුන්නා. අන්න බුදු කෙනෙක් පහළ වෙච්ච කාරණේ බුදුරජාන් වහන්සේ වදාලා, එහි භික්ඛු භික්ෂුව එන්න මේ මනාකොට දේශනා කරන ලද සසුනකි. ඒකේ හිත පිහිටියපු ගමන් අර තිබිච්ච වේශී අතුරුදහන් වෙලා නියම භික්ෂු වේශේ පහළ වුණා. රජවරු වෙනවා. රජ රූපේ අතුරුදහන් වෙලා, රාජාඳුන් අතුරුදහන් වෙලා භික්ෂු රූපෙ ලැබෙනවා. බුදුරජාන් වහන්සේගෙන් බුදු කෙනෙකුගෙන් විතරයි පහළ වෙන්නේ. ඊට පස්සේ ඒ විදිහට බුදුරජාන් වහන්සේ ගාවට පිරිස හොයන් හොයන් ආවා. ඊට පස්සේ යසකුල පුත්‍රයා ආවා. ඒ යසකුල පුත්‍රයාගේ යාළුවෝ 54 දෙනා ආවා. ඒ විදිහට ඔක්කොම 60 දෙනා 69ක් වුණා. 69 භාග්‍යතුන් වහන්සේ 61 නමයි ලෝකේ රහතුන්. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට රහතන් වහන්සේලාට වදාළා, මහණෙනි යන්ට අන්න ඉවිලි තමයි වදාළේ. මහණෙනි උපත්මාත් අර 69ට වදාළේ, උපත්මාත් මේ සසරේ අතරමං වෙවි අතරමං වෙවි මෙරි 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 ඉපදි 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 මේ සංසාරේ ගියේ ආරි සත්‍ය හතරක් අවබෝධ නොවීම නිසා. අනි අපිට අපි පොඩි කාලේ අපි ඉගෙන ගත්තේ මීට වෙනස් එකක්. මට මතකයි අපි නායකහරු කිව්වා බුදු කෙනෙක් පහළ වුණේ අකුරු තුන, අකුරු අටක් ඇති වචන තුනක් කියන්ටයි කියලා. අනේ බොරු නොවේ. බුදු කෙනෙක් පහළ වුණේ කුමක් කියන්ටද? ආරි සත්‍ය හතර කියන්ටයි. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ ඒ ධර්ම කිව්ව, මහණෙනි දැන් යන්ට කියා දෙන්න කියලා. දඟුට රහතන් වහන්සේලා පිටත් කළා. බුදු කෙනෙක් පිටත් කරන රහතන් වහන්සේලාව තමයි රහතන් වහන්සේලා පිටත් කළා. උන්වහන්සේලා ගිහින් මේ තමන් අවබෝධ කරපු ධර්මයේ කියාගෙන ගියේ මේ බෞද්ධ සමාජයක් නෙමෙයි තිබුණේ. Hindu කියලා සමාජයක් තිබුණේ. Hindu කියන වචනේ ආවේ සුද්දංගෙන්. ඔකට කිව්වේ ඉස්සර ජම්බුද්වීපේ. සුද්දු මේරට ආක්‍රමණය කරන්න කලින් ඔය පකිස්තාන් පැත්තේ ඒ පැත්තෙන් ආවා මුස්ලිම් ආක්‍රමණය. ඒගොල්ලෝ එනකොට ඒ ගංගාවක් තිබුණා. ඒ ගංගාව තාම තියෙනවා පංජාබ් කියන ප්‍රදේශයේ එහා පැත්තෙන්. පංජාබ් කියන්නේ නදී පහ කියන එක. නදී පහකින් සරු වෙන භූමිය පංජාබ්. ඊට එහා පැත්තෙන් තියෙනවා ගංගාවක්. ඒ ගංගාවට කියන්නේ සින්දු. සින්දු කියන ගඟ. එතකොට සින්දු කියන ගංගා නිම්නයේ කියන ගංගාවේ යන පහළ ප්‍රදේශයේ ඒ ප්‍රදේශයට කියනවා සින්දු නිම්න. ඊට පස්සේ ඒ ප්‍රදේශයේ ඇති වුණා ශිෂ්ටාචාරයක්. මනුස්සවාසයක්
ඒකට කිව්වා ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය. ඊට පස්සේ ඒ ප්‍රදේශයේ අය ඒ ප්‍රදේශයට පාවිච්චි කළා සින්දු කියන ගංගාව නිසා සින්ද් කියලා. එතකොට ඒ පැත්තේ ආපු මිනිස්සු ජම්බුද්දීපේ කියලා නෙමෙයි එහි ඉඳලා ආක්‍රමණය කරන් ඉන්නකොට ඒ රට හඳුනගatti සින්ද් කියලා. සුද්ධ ඇවිල්ලායි සින්ද් කියනක සුද්ධන්ට යුනේ හින්දු කියලා. ඊට පස්සේ සුද්ධ මේ රටට නම තිබ්බා හින්දු. ඊට පස්සේ තමයි ඒක හින්දු වෙලා ගියේ. ඊට පස්සේ ඒගොල්ලෝ අදහන ආගමට කිව්වා හින්දු ආගම කියලා. දැන් ඒගොල්ලන් හඳුන්වන්නේ හින්දු කියලා. හින්දු කියලා ආගමක් තිබුණේ නැහැ. තිබුණේ බ්‍රහ්ම ආගම. බ්‍රහ්ම කියන කෙනෙක් මැව්වා කියන එකෙන්. පස්සේ කාලේ ඒකට විරුද්ධ ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පැතිරිලා ඒ ධර්මයට විරුද්ධව ඒ ධර්මය විනාශ කරන අසුර බලය ගත්තා. අසුර බලය ගත්තා බුද්ධ ශාසනය වනසන්ට. ඒ අසුර බලයට ආපු කට්ටිය තමයි සිව කාලි කට්ටිය. ඒගොල්ලන්ව අදහන්න පටන් ගත්තා පිරිස. ඒ අය ආවා ඒ වදාහගත අදා හිටපු ඒ ලංකාවට රජවරු. ලංකාව ආක්‍රමණය කළා. ලංකාව විරි තෙරුවන් සරණ ගිහිපයි. ඒගොල්ලන්ට මේ අසුර ඇදෙලි පුරුදු කළා. නැකත් නිමිති කේන්දර. දුසි සිංහල මිනිසුත් ඒක පුරුදු වුණා. එහෙමයි මේ හින්දු කියන වචනේ පැතිලා ගියේ. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අර ධර්මයේ දේශනා කරගෙන ගියා. ගිහිල්ලා ඒ ධර්මයේ භික්ෂුන් වහන්සේලා දැන් ධර්මයේ දේශනා කරගෙන ගියා. එතකොට හින්දු කියලා ආගමක් නැහැ. දැන් කාලේ දන්නේ දැන් ඉන්දියන් කාරයෝ කියන්නේ බුදුහාමුදුරු බුදුරජාණන් වහන්සේ හින්දු. හින්දු කියලා ආගමක් ඒගොල්ලන්ට තිබුණේ නැහැ. දැන් තමයි මම දැන් කිව්වේ හින්දු කියන වචනේ හැදිච්ච හැටි. ඉතින් මේ මිනිස්සු බ්‍රහ්මාගම තිබුණේ. බ්‍රහ්මාගමට කෝවිල් ඕනේ නැහැ. බ්‍රහ්මාගමේ තියෙන යාග. යාග කරන්න ඕනේ දර ගොඩක්. දරගොඩට සතෙක් මල්ල දාලා ඒ පුලුටි ටික උඩට යවන එක තමයි තිබුණේ. ඒකටම යාග කරනවා කියන්නේ. යාගවලට සතු මරන කියලා තියෙන බුද්ධ කාල කතන්දර විස්තර. ඔව් ඊට පස්සේ ඒකට ගිතෙල් දානවා. ඒකට ශ්ලෝක. ඒවා මෙව හදනවා. ශ්ලෝක හදන්නේ මිනිස්සු නෙමෙයි. ඒ යාගවලට අධිගෘහිත භූතයෝ මිනිස්සු හිතේ එකඟ කරාට පස්සේ ඒ එකඟ කර මනසට වචන දෙනවා. ඒක අරගෙන ලියනවා. මන්ත්‍ර හැදෙනිට ඔයගොල්ලෝ දන්නවද කියන්නම් මම. දැන් අපි කියමු බැල්මක් කමනුස්සයෙක්ගෙන් වැටෙන්න ඕනේ. මිනිස්සෙක් ඉන්නවා පෙර ආත්ම යමනුස්සයා ගාව 16 කියලා හිටපු කෙනෙක්. මනස ලෝකෙට එනවා. අපි කියමු සිව කියලා. සිව ගාව 16 කියලා හිටපු කෙනෙක් මනස ලෝකෙට එනවා දැන්. සිවට ඕනේ බැල්ම හෙලන්නට. සිව තමයි මන්ත්‍ර ශාස්ත්‍රය දුන්නේ. අසුර එතකොට මේ මිනිසයාට බැලමිල්ල කියන ඔබ මාත් එක්ක සම්බන්ධ වෙන්න මේ mantri ඉගෙන ගන්නින් කියනවා. අපි කියමු සරිගම පදනි 1 2 3. ඔක තමයි mantri. එතකොට ඒක දෙන්නේ අර භූතයා තමයි හිතට. අර ලියා ගන්නවා සරිගම පදනි 1 2 3. දැන් එයාට කියනවා දැන් ඔබ මේක කියාපන්. ජප කරපන්. මගේ කෙනෙක් ඔබට ඒ කියන උදව් කරන්න. එතකොට අරයා ගිහිල්ලා මොනව හරි පුදු පූජා පොඩ ලෑස්ති කරලා මතුරන්න ගන්නවා සරිගම පදනි 1 2 3. සරිගම පදනි 1 2 3. සරිගම පදනි 1 2. ඒක කරන එකට ඒක අරයාට වදිනවා. කිරණ ගිහිල්ලා වදිනවා ආ මට කතා කරනවා. බැල්ම වැටෙනවා. ඒකට තමයි ඝන පිහිටවනවා කියන්නේ. බුද්ධ දේශනාවල ඝන පිහිටවිලක් නැහැ. දැන් බුද්ධ දේශනා පිරිත් කියනෝනේ දැන් ඒකට වැරදි මතයක් කියන එක Hindu දාම Hindu මත. මේ මේවා ඝන පිහිටවලා තියෙන්නේ මේක පාලියෙන්ම කියන්න ඕනේ. මේක සිංහල කිව්වොත් වැරදි. ඒ අර Hindu මතේ. ඒ ඝන පිහිටවන්නේ අර බුද්ධයාගේ ආකර්ෂණී ගන්ටයි. මේකේ ඝන පිහිටවිල්ල නැහැ. මේකේ තියෙන මොකද්ද? සත්‍ය.
මේ සූත්‍රයක් දේශනා කළ අවසානයේ අපි කියන්නේ මේකේ ඝන පිහිට වීමේ අනුභවයෙන් සෙත් වේවා කියලාද මේ සත්‍ය අනුභවයෙන් සෙත් වේවා කියලාද ඕම් බලන්න කොච්චර පැහැදිලිද මේ සූත්‍ර දේශනාවල තියෙන මොකද්ද සත්‍යය මේ සත්‍ය අනුභවය තියෙන්නේ එතකොට තෙරුවන් සරණ ගිහිපු අයට තියෙන්නේ මොකද්ද මන්තරද සත්‍යක්‍රියාද සත්‍යක්‍රියා බලන්ට බෞද්ධ ඉතිහාසයේ සත්‍යක්‍රියා තියෙනවා. ඉතින් මේ තෙරුවන් සරණ ගිහිපු අයට මන්ත්‍ර සාහිත්‍යය තියෙනවා. ඒක එතකොට අර මන්ත්‍ර සාහිත්‍යය කවුද දුන්නේ මං කිව්වේ සිව දුන්නේ කියලා. ඒතකොට ඒ බලයට ආපු යා මතුරුනකට භූතයෝ කෝටි ගණක් ඉන්න ඒගොල්ලන්ට සේවය කරන. ඒගොල්ලෝ තමයි ඇවිල්ලා උදව් කළා බාගෙන යන්නේ පිරිස. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ චතුරාර්ය සත්‍ය දේශනා කරම අර බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම ඇදහිම කර කර හිටපු අයට තේරුණ අනේ මේ මොන බොරුවක්ද අපි කර කර හිටියේ මේකනේ හරි අනේ අපිටත් මේ පැවිද්ද දෙන්න කියලා ඉල්ලා හිටියා. එතකොට ඒ රහතන් වහන්සේලා කිව්වා එහෙනම් යන් අපේ ශාස්ත්‍රඥ වහන්සේ ළඟට එක්කන් ගියා. එක්කන් ගිලා කිව්වා වන්දිව වන්දපන් කියලා. වන්දවල කිව්වා අනේ භාග්‍යව බුදුරජාණන් වහන්සේ මේ කෙනා මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න ආසයි. එතකොට මොන ශාසනයද තියෙන්නේ? බුද්ධ ශාසනයක්. ඒක කොච්චර වැරදුනාද කියනෝ නම් භික්ෂුනි ශාසනයකුත් තියෙනවා. දැන් වෙද්දි. භික්ෂුනි ශාසනයක් කියලා එකක් නැහැ. තියෙන්නේ මොකක්ද? බුද්ධ ශාසනයක්. බුද්ධ ශාසනයේ සරණ යන ශ්‍රාවක හතර කොටාසියක් ඉන්නවා. කවුද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. භික්ෂුණී ශාසනයක් තියෙනවා නම් භික්ෂු ශාසනයකුත් ඕනේ. උපාසක ශාසනයකුත් ඕනේ. උපාසිකා ශාසනයකුත් ඕනේ. හැබැයි දැන් නම් ඒ වගේ එකක් තමයි තියෙන්නේ. ඒ පන්සල කැදුවන් පස්සේ මිනිස්සු එනවා ඒ හාමුදුරංග පාලනය කරන්න උපාසක ශාසනය. එතකොට ස්වාමීන් වහන්සේලා පීඩාවට පත් වෙනවා. හරියට තියෙන හැම කරදර. ගිහියන් සමිතිය හදාගත්තාම එනවා උන්වහන්සේලා පාලනය කරන්න ඒ උපාසක ශාසනය. එතකොට බුද්ධ ශාසනේ එහෙම නැහැ. බුද්ධ ශාසනේ තියෙන්නේ ඊට පස්සේ ඔන්න බුදුරජාන් වහන්සේ ගාවට රහතන් වහන්සේලා මං කිව්වේ අපි කිව්වොන තරුණ කොල්ලෙක් පැවිදි වෙන්න ආසා කළා. රහතන් වහන්සේ එන යමන් කියලා එක්කන් ගිය බුදුරජාන් වහන්සේ ගාවට. අනේ භාග්‍යතුන් වහන්සේ මම මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කතා කළා. මේ බීසුරු සසරින් ඈතර වෙන්න දුර්ලභ අවස්ථාවක් තියෙනවා කියලා. අනේ මියා පැවිදි ඉල්ලනවා. ඉතින් බුදුරජාන් වහන්සේ එයාට එහි භික්ෂු කියලා කිව්වේ නැහැ. කියවා මහණෙනි එහෙනම් මහණෙනි මෙහෙම කරන්න. මෙයාගේ හිස රැවුල් බාලා මෙයාගේ ගෙහි ඇඳුම් නැත්තු සිවුරු පිරිකර අඳලා සිවුරු පිරිකර අඳන්ටි ඉස්සෙල්ලා සිවුරු පිරිකර ලෑස්ති කරගන්න කියන්ට ඊට පස්සේ හිස රැවුල් බාලා මෙයාට උක්කුටියෙන් බඳින්න කියන්න ඉස්සෙල්ලා වන්දනා කළා වැඳගෙන කියන්න කියන්න ඉස්සෙල්ලා මේ මේ සිවුරු මට ලබා දෙලා මාව මහාන කරන්න සිවුරු ලබා දෙන්න ඊට පස්සේ කියන්න මෙයාට බුද්ධං සරණං ගච්ඡාමි ඔන්න ක්‍රමියාව ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ඒ සරණ යෑම දෙවෙනි වතාවට කරවන්න කිව්වා ဒုတိယම්පි තුන්වෙනි වතාවටත් කරන්න කිව්වා තතියම්පි අර හිතට වද්ද ගන්නටයි කියන්නේ මොකිටද කියන්නේ හිතට වද්ද ගන්නට දැන් අපි කීවා තමයි කියලා ඇද්ද හැබැයිට කෙලවරන්නේ හිතට වැදුනද නැහැ දැක්කද වෙනස හිතට වෙදිලා තියෙන ඒවා නෙමෙයි නැකත හරි නැකත වලාපං ඒතර හිතට වෙදිලා තින්නේ මොකද්ද Hindu මිත්‍යාව නැකත බලාපං ඊළඟට හිතට වැදලා තියෙන මොකද්ද? කේන්ද්‍රීය බලාපං. දැන් මේ ලග්නෙට මේ සතියේ කලදසම බලාපං. හිතට වැදිලාද නැද්ද මෙව්වා ඇත්ත කියන්න ඕනේ. මේවා හිතට වැදලා තියෙන අත උසන්ට.
බොරු කරන්න බෑ අද පොය දවසේ. කේන්දරේ ලග්නේ හිතට වැදිලා තිනේ මං අසවල් ලග්නේ මට මක්ක වෙලා දන්නේ මේ සතියේ කියලා. වැදිලා තිනේ අත උස්සන්ට. ආ ලැජ්ජයි නී උස්සන්ට පා. හරි. මං කිව්වේ තෙරුවන් සරණේ අපි කියන බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. හිතට වැදිලාද? නෑ. සරණ පිටලා නෑ කියන්නේ ඒකයි. ලෙඩෙක් අසනීප වෙලා ඉස්පිරිතාලේ. අම්මා අසනීප වෙලා නැත්නම් තාත්තා නැත්නම් පුතා ඇක්සිඩෙන්ට්ුණා. කකුල කැඩුණා ඉස්පිරිතාලේ දැම්මා. ගෙදර මතක් වෙන මොකක්ද එක පාට? කේන්දර කුපිය. අරගෙන දුවනවා අනේ කොල්ලට මක්කද උනේ? සරණ වෙදිලා නැහැ හිතට. අනේ එකටයි කියන්නේ උපාසකවරු නැහැ. උපාසිකාවෝ නැහැ. එහෙනම් මේ මොකද්ද මේ තියෙන්නේ? සෙනගෙනව නොවැ. අර පරණ උරුමේ මීදු මහ රහතන් වහන්සේ දීපු උරුමේ ඉවල්නවා. පරණ උරුමේ ඉවල්නවා. මේක ඉව ඇල්ලුවාට ඉව නැහැ. ඉවහල්ලෙන්ට අහුවෙන්නේ මොකක්ද ඉවට නැකද? කේන්දරේ. ඒකෙන් තොරව කල්පනා කරන්න බැරි මට්ටමක් නෙමෙයිද මනුස්සයාට තියෙන්නේ? වර්තමානයේ. අපි මේක කිව්වම කියන්නේ බයිනවා. ඇයි හේතුව? ඉව නැහැ. ඉවැල්ලුවාට. ඇන්ටනා කපලා. ඉතින් ඒ නිසා පින්වත්නි ඔන්න බුදුරජාන් වහන්සේ ගාවට යවන් පස්සේ කිව්වා සරණ ලබා දුන්නා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේ උගන්වන අසුභ භාවනාවෙන් දැන් පටන් ගන්න කියලා. ටික කාලයක් ගියාට පස්සේ දුක නම් වූ ආර්ය සත්‍ය වැටහෙනවා යාට. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය වැටහෙනවා. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය වැටහෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය වැටහෙනවා. සීය පීටි වන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කැප වෙනවා. ඒ කියනවා. සිය පිටුවා ගැන මෙහෙම තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ ශාසනය. ඔන්න රජ්ජුරුව ගාවට තරුණෙක් අරන් එනවා. තරුණයාට රජ්ජුරුව තෙල් පාත්‍රයක් අතට දෙනවා. කට ගාවට තෙල් පිරිච්ච. දීලා කියනවා ගණින් මේක අතට ගත්තා. රාජසේවකයෙකුට කියනවා දැන් කඩුවක් අරන් මේකගේ පිටිපස්සෙන් හිටගන්න කියනවා. දැන් හිටගත්තා. දැන් පලයන් නගරේ වීති සංචාරය කළ වරෙන් කියනවා. හැබැයි තෙල් බින්දුවක් බිම වැටුණොත් අර කඩු අරන් ඉන්න කෙනාට කියනවා මේකගේ බෙල්ල කොටාපන් කියනවා. දැන් මෙයා යනවා. මෙයා අරගෙන දැන් යනවා. දැන් මෙයාට දැන් මෙයාගේ වගකීම මොකද්ද? මෙයාට දැන් බේරෙන්න ඕනේ. මොකද වගකීම? තෙල් භාජනය අතට අරගෙන තෙල් බින්දුවක්වත් හලන්නේ නැතුව මේක අරගෙන යන්න ඕනේ. දැන් ඔන්න පිටත්වලා යනවා. මෙයා හරි ආස දේවල් තියෙනවා. ආස දේවල්. මෙයා හරි ආසයි. ඒ කාලේ ලස්සනම ගෑනු ළමයට තමයි තෝරලා රූපරජින් තෝරනවා වගේ තෝරලා තනතුරක් දෙනවා. ජනපද කල්යාණි. ජනපදයේ ඉන්න ලස්සන කෙනා. ඉතින් මෙයාව මිනිස්සු ගෙන්නලා සල්ලි දීලා ගෙන්නලා නටවනවා පාරේ අයිනි පොඩි ස්ටේජ් එකක් දාලා. දැන් මෙයා මෙහෙම යනකට මිනිස්සු කියන අනේ ලස්සන අර ජනපද කල්යාණී නටනවා. දැන් මෙයාට ඇහෙනවා මියුසික් ඇහෙනවා තබ්ලා ඇහෙනවා මිනිස්සු හින්දු කියනවා. දැන් මෙයාට දැන් මෙහෙම අල්ලගෙන ඉන්නවා. දැන් මෙයා ආසම දේ තමයි මොකද්ද? ජනපද කල්යාණී නටන එක බලන්ට. හැබැයි ඊට වඩා අනතුරක් මෙයා ළඟ තියෙනවා. මොකද්ද? තෙල් බින්දුවක් කැලුනොත් විනාසයි. කොටනව නොවැ. දැන් මෙයා ජනපද කල්යාණගේ නෘත්‍ය කොච්චර ආසා වුණත් ඒ නෘත්‍ය දකින්ට ඒ නැටුම් බලන්ට මෙයා ඔළුව හරවන්නේ. මෙයා මේකම අතේ තියාගෙන දැන් මෙයාට ඒක කල්පනාව නැහැ. දැන් කල්පනා තියෙන මොකද්ද? අර පාත්‍රයෙන් වතුර බින්දුවක්වත්
තෙල් බිඳුවක්වත් බිමට වැටෙන්නේ නොදී පරිස්සමෙන් අරන් යන්න. දැන් මෙහෙම අරගෙන යනවා පරිස්සමෙන්. ආ යනකොට මම හරි ආසයි සින්දු කියන තැඟවලට. මෙයා ඇහෙට ලස්සන සින්දු ඇහෙනවා මිනිස්සු බජව් දානෝ. දැන් මෙයාට ඔළුව හරවන්න විදියක් නැහැ. අරගෙන යනවා පාත්‍රී. ඊර්වස අරන් මෙයා හරි ආසයි බෙදුම් කන්ට. යනකට මිනිස්සු කියනවා මේ මාළු බෙදපුවා තියෙනවා, මේ වඩේ බෙදපුවා තියෙනවා, මේ අසවල් අසවල් බෙදුම් තියෙනවා. කාපල්ලා දැන් මෙයාට නහයට සුවඳ එනවා. දැන් මෙයාට බලන්න විදියක් නැහැ. මෙයා පරිස්සමින් යනවා ගින් ගින් ගින්. ආයි රජ්ජුරු ගාවට එනවා. පිටිපස්සෙන් කඩුව අරගෙන යන මිනිස්සෙක් එනවා. ඒ මිනිහට අවස්ථාව දුන්නේ නැහැ. කොහොමද අවස්ථාව නොදුන්නේ? රජ්ජුරු ඇහුවා, උඹ බේරිලා ආවනි. පාත්‍රෙන් වතුර බින්දුවක්වත් මේ වැටුනේ නැහනේ. එහෙමයි දේවයන් වහන්සේ මුකුත් දුන්නේ නැහැ කිව්වා. ජනපද කල්යාණී නටනවා ඔබ දැක්කද? අනේ මම දැක්කේ නැහැ. ඒ නටුවේ නැද්ද? අනේ ස්වාමීනි, දේවයන් වහන්සේ මට මුකුත් මතක නැහැ. මං ඒ ගැන අවධානයක් යොමු කළේ නැහැ. මගේ එකම අවධානය තිබුණේ මේ පාත්‍රයෙන් වතුර බින්නේ තෙල් බින්දුවක් බිමට නොවටේවා කියලයි. මට පණර එක ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාලා සිහිය ඔය විදියට වඩාපන් කිව්වා බේරෙන්ට නම්. ඉඳුරන් ඔය විදියට රැකගනින් කිව්වා බේරෙන්ට නම්. අන්න මෝරපු ගුණ තිබිච්ච කෙනාට පුළුවන් වුණා සතර සතිපට්ඨාන වඩන්නට. පුළුවන් වුණා. බුදුරජාණන් වහන්සේ උදාල සිහි ඒ විදිහට වඩහපන්. මාර්යා පිටිපස්සෙන් ඉන්න ওই විදිහටයි කඩුවක් අරගෙන යන වගේ. උඹේ අකුසල් සිත, උඹේ කුසල් වනසලා බෝඩ් නොමග යවන්ට ওই විදිහටයි ඉන්නේ කිව්වා. ඒ කාලේ ආයට තේරුණා. ඒ හේතුව ගුණේ තියෙනව නොවේ. ගුණවන්තයානේ මේක කරන්නේ. ගුණ තියෙනවනි පිරිලා. ගුණේ පටන් ගන්නේ කෙලෙහි ගුණෙන්. දැන් මේ ලෝකේ කෙලෙහි ගුණේ නැති ගානයි. නැති ගානයි කෙලෙහි ගුණේ. මේ උදව් කරනවා. ඔන්න අපිට කරදරයක් වෙනවා. බැලුවම් මේ කරදරේට මුල අර උදව් කරපු කෙනාමයි. ඕන් අසරණ වෙලා කෙනෙක් කෙනවා අපෙන් පිට ඉල්ලගෙන. අපි ආ ළඟට අඬ ගහලා කාන්ට පොන්ට දීලා ශිල්ප ශාස්ත්‍ර උගන්වනවා. පස්සේ බැලුවාම මේෙන් කඩුවක් අරන් එකෙක් කෙනවා. බැලුවම කවුද? කාන්ට පොන්ට දීලා ශිල්ප ශාස්ත්‍ර උගන්වපු එකමයි කඩුව උසන් එන්නේ. කෙලෙහි ගුණේ නෑ. දැන් එහෙම ලෝකයක් නේද? මේ අත දීපෙක් කෙනාමයි අනිත් පැත්තෙල්ල ගහන්නේ. අන්න මේ යුගයේ හැටි මේ යුගයට හොඳට ගැලපෙනවා. අර අසුරයෝ, අසුර වන්දනා, නැකත්, නිමිති, කේන්දර මේ යුගයට හොඳට පදං හොඳට යනවා. මේ යුගයේ භාෂාවෙන් කිව්වොත් හොඳ පට්ට. ඒක හොඳට ගැලපෙනවා. ඇයි පට්ට කියන්නේ? පතුර ආර්ථිය උන්නේ. ආරයුගී බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ධර්මය අවබෝධ කරනවා. ඒත් පින්වත්නි, අවුරුදු 20ක් 25ක් යද්දී අර රහතන් වහන්සේලාගේ පහළවීම අඩු වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ ගාවට භික්ෂුන් වහන්සේ නමක් ගොහින් වන්දනා කළා කියනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මුල් කාලේ හරියට රහතන් වහන්සේලා බිහි වුණා මේ බුද්ධ ශාසනේ. අනේ භාග්‍යතුන් වහන්සේ, දැන් එහෙම නැත්තේ ඇයි කියලා. එහෙනම් බුද්ධ කාලේම රහතුන්ගේ පහළවීමේ අඩුවක් වුණාද නැද්ද? අඩුවක් වුණා.
බුදුරජාන් වහන්සේ අන්තිමට නියම කළන්නේ බුදුරජාන් වහන්සේ පහළ වෙලා අවුරුදු 500ක් මේ ශාසනය බබලනවා කිව්වා. ඒ විදිහටම අවුරුදු 500යි බබලුනේ ටික 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 අඩු වුණා. දැන් කාලේ දැන් රුවන්වැලි සෑය රහතන් වහන්සේලා පහළ වේවා කියලා දැන් අපේ පූජාවල් තියෙන පහළ වෙන්නේ නැහැ. එම් පහළ කරවන්න බෑ. මෝඩයි සතුට කරවන්න නම් හොඳයි. නුවණ නැති අය චූන් කරවන්න හොඳයි. නුවණැත්තන්ට සිනහවට කරුණු. මේ සාමාන්‍ය අම්මලාට නුවණ තියෙයිද? අනේ නෑ, ඔය හුද්ද බතක් ව්‍යාගන්ට යාන්තම් තියෙනවා මොලේ චුට්ටක්. ඊට අමතර මොලයක් තියෙයි කියලා නම් මන් දන්නේ. මේ ඇත්ත. ඉතින් එබඳු අම්මලාට නම් කියනවා අපි කිව්ව ඔන්න රුවන්වැලි සෑය මයංගන සෑයට රාතන් වහන්සේලා 19 15 කියලා පූජා. අනේ කොච්චර අගේද කියලා දුන්නේ. ඇයි මේ නෝන මදි. එහෙම රාතන් පහළ වෙන්නේ රාතන් වහන්සේලෙන් පහළ වෙන්නේ නැහැ. දැන් මේ කරුණ තේරෙනවන්නේ මේ කියද්දි. ඒ වැහෙන එකට මං කල්පනා කළේ අනේ පරිහානියයි. ඇයි මේ අදිෂ්ඨාන කරලා පූජාවල් තියලා රාතන් පහළ වෙන්නේ කොහේද? රහතන් පහලකලේ කවුද? ඒ තථාගත අරහ සම්බුදුරජාණන් වහන්සේ රහතන් පහලකලේ. ධාතු ජෛත්‍යයකට වන්දනා කරව රහතන් පහල වෙනවද? ධාතු ජෛත්‍යයකට වන්දනා කරන්නේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලයි. එතනත් විහිළුවට ලක් වෙනවා අන්තිමට. දැක්කද පරිහින හැටි? ඉතින් පින්වත්නි, අර භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියලා අහනවා භාග්‍යවතුන් වහන්ස, මේ රහතන් වහන්සේලාගේ පහළවීමේ අඩුවක් තියෙනවා නෝ. බුදුරජාණන් වහන්සේ වදාළා ඒව මේතම් පග්ගුණ, ඒව මේතම් පග්ගුණ. පග්ගුණ කියන්නේ මේ ප්‍රශ්නේ අහපු භික්ෂුන් වහන්සේගේ නම. පග්ගුණේක එහෙම තමයි කිව්වා. සත්‍ය පිරිහීගෙන යනකොට මේ සාරවත් වූ ධර්මයේ වැටහීම අඩු වෙනවා කිව්වා. තථාගත ධර්මයේ වැටහීම අඩු වෙනවා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිද්දීම එවැනි ලක්ෂණ පහළ වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වදාළ අවස්ථාවේ ඒ කාලේ බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා වයසක මිනිසෙක් පැවිදි වුණා. දැන් බලන්න මේ ආර්ථිය ගන්න නැතුව ආර්ථියෙන් තොරතියක් ගන්න ගියාම ඇති වෙන ප්‍රශ්නේ. වයසක පැවිද්දේ පැවිදි වුණා. බුදුරජාන් වහන්සේ එක ප්‍රදේශයකට වඩිනවා. දැන් මේ පැවිද්දයි ප්‍රදේශයේ ඉන්නවා. මේ පැවිද්දට ආරංචි වුණා භාග්‍යවතුන් වහන්සේ වඩිනවා කියලා. දැන් ඒ කාලේ කල යුත්තේ ඒ පැවිද්දා ධර්මයේ හැසිරීමයි. ඒ පැවිද්දට ආස හිතුණා භාග්‍යවතුන් වහන්සේට දානයක් දෙන්න. ඔන්න අර්ථය වැටුණා. ඒ පැවිද්දා මොකද කළේ? තමන්ගේ පුතාලා දෙන්න. පුතාලා දෙන්නට සිවුරු දෙකක් පෙරෙව්වා. මහාන කෙරෙව්වා. පොඩි උන් දෙන්න. මේ පැවිද්ද ගිහි කාලේ කරණ වැමියෙක් බාබර් කෙනෙක්. තමන්ගේ දරුවන්ට පොඩි දරුවෝ දෙන්නට සිවුරු දෙකක් පොරවලා කිව්වා. උඹලා ගිහිල්ලා මොනවා හරි හාල් පොල් බඩු ටිකක් හොයාගෙන වරෙන් කියලා. දැන් සල්ලි පරිහරණය කැප නැහෙනේ. මේ පොඩි නම්ලා දෙන්න යනවා මේ හිසරැවුල් බානාය නැද්ද කී කියා. මේ මහාන වෙච්ච පොඩි දින්නේ යනකට මිනිස්සු අහනවා ඇයි මේ මොකද මේ කියලා. අනේ අපිට බුදුරජාණන් වහන්සේ වඩිනවා දානයක් දෙන්න ඕනේ. ඒකට බඩු මුට්ටු ටිකක් හොයාගන්න. එතකොට මිනිසුන්ට හරි අනුකම්පාව හිතුණා. ආ එන්ට එන්ට එනම් මගේ රැවුල කපන්නට කිව්වා. කේල මිනිස්සු රැවුල කප්පා ගත්තා. කොණ්ඩි කපා ගත්තා. අර පොඩි නමලා දෙන්නට කියලා. කපාගෙන හාල් පොල් ලුණු දුන්නා. උන් එකතු කරන් ගියා. දැන් අර වයසක උන්නාන්සේ කැඳක් හැදුවා. දැන් මේ මොකද්ද? බුදුරජාන් වහන්සේට දානයක් පූජා කරගන්න වැරදුනා.
වැරදුනා. ඊට පස්සේ මේ කැඳ සූදානම් කරගත්තා. බුදුරජාණන් වහන්සේ වැඩියා. වැඩි ඊට පස්සේ මේ කැඳේ කරගෙන එනවා මේ වායසක උන්නාන්සේ බෙදන්ට. බුදුරජාණන් වහන්සේ ඇහුවා, මේ මොනද? මේ මොනවද මේ කියලා කැඳ කිව්වා. කවුද මේ හැදුවේ කියලා ඇහුවා. ස්වාමිනී මං හැදුවේ කිව්වා. කොහොමද හැදුවේ කියලා? අනේ මගේ දරුවෝ දෙන්න යවල මං මේ මිනිස්සුන්ගේ කොණ්ඩෙ කප්පලා මේ හාල්පොල් එකතු කරගෙන හැදුවේ කිව්වා. හිස් පුරුෂය නිඹ පැවදුනේ ඕකටද? ගෙනිනවා මෙතනින් කිව්වා. සංඝයාටවත් වළඳන්න දුන්නේ නැහැ. වෛර බැඳගත්තා. වෛර බැඳගත්තා. දැන් බලන්න අපි ඉතිහාසයේ දැනගන්න ඕනේ හරි විදියට. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාලා කියලා ඇහුණා. ඇහිච්ච ගම මේ උන්වහන්සේත් යනවා පිරිසත් එක්ක. දැන් වයසක උන්වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රජගහ නුවර ඉඳලා වඩිනවා. දැන් ඒ සංඝ පිරිසේ ඒ සංඝ පිරිස හඬ හඬා රහතන් වහන්සේලා නිශ්ශබ්දව වඩිනවා. සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි. ලෝකේට පහළ වූ එකම ඇසත් පිරිනිවන් පෑවා. ශාස්ත්‍රුන් වහන්සේ වගේ පාරමී ධර්මයන්ගෙන් අනන්ත ශ්‍රීය බැබළ වූ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුතු වැඩ සිටි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පෑවා. මේ සංස්කාර අනිත්‍යයි කිකි රහතන් වහන්සේලා මෙනෙහි කරනවා. අනිත් භික්ෂුන් වහන්සේලා හඬ හඬා යනවා, අනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මට ජීවමාන වැඩ සිටිද්දී මට මේ සසර දුකින් මිදෙන්න බැරි වුණා නොවැ කී කී. එතකොට අර වයසක උන්නාන්සේ ආරයව ගිහිල්ලා සංසිඳුණා. හා හා මකට හඬනවාද? හඬන්නේ මොකටේ? නාඩයින්ට කිව්වා. කිව්වා ඔබ වහන්සේලාට අඬන්ට කරුණක් නෙමෙයි මේ, සතුටු වෙන්න කිව්වා. අර වයසක උන්නාන්සේගේ තරහ පිරිමා ගන්නට දැන් සතුටු වෙන්න කිව්වා. දැන් අපි මේ මහා ශ්‍රමණයාගෙන් නිදහස් වුණා. දැන් අපිට උඹලාට මේක කැපයි මේක කරන්ට, මේක අකැපයි මේක කරන්ට එපා කියලා අන කරන්ට කවුරුත් නැහැ. අපි හිතු මනා අපිට ඉමුකෝ කිව්වා. මහා කස්සප මහරහතන් වහන්සේට මේක ඇහුණා. උන්වහන්සේල අධිෂ්ඨාන කරගත්තා අධර්මයේ බලවත් වෙන්න කලින්, ධර්මයේ දුර්වල වෙන්න කලින් ධර්මයේ සංගායනා කරන්න ඕනේ කියන මහා පුණ්‍ය සිතවිල්ල පහළ වුණා උන්වහන්සේගේ හදවතේ. ඒකේ ප්‍රතිඵල තමයි අපි මේ භුක්ති විඳින්නේ. බුද්ධ ශාසනයේ බොහෝ කල් තියෙන එකයි. මහා කස්සප මහ රහතන් වහන්සේගේ මහා නුවණ නිසා, අර පුද්ගලයාගේ කීම නිසා නෙමෙයි, මහා කස්සප මහ රහතන් වහන්සේගේ මහා නුවණ නිසා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපික ගැන සතුටු වෙච්ච අය එතකොට පැවිද්ද අතරම හිටියා නොවැ. ඉතින් ඒ කාලේ පරිහානිය රහතන් වහන්සේලා වැඩ සිටිද්දී එක්කිනෙත් දෙන්නේ. දැන් කාලේ එහෙම නැහැ පින්වත්නි. දැන් කාලේ සමස්ත පරිහානිය අන්ධ විශ්වාස වලින් වැහිලා ගිහින් ඉන්නේ තෙරුවන් සරණ ගිහපු අය. දැන් මහමෙවුනාව පහල කරලා බිහි කරලා අපි අවුරුදු 20ක් තාමත් අපිට බැරි වුණා හරියමං විදියේ තිසරණේ පිටුපය බිහි කරගන්න. තේරුණාද අමාරුව? තිසරණේ පිටලා මනාකොට ඉන්ට කියලා බැරි වුණා. පිරිසක් කිව්වොත් එම නෑ බුදුරජාන් වහන්සේ මෙහි පහළුණේ දඹදිණුයි. ඒකටත් යනවා හරි නොවැ හරිය කියා හිතෙනවා කිය. තව කියනවා නෑ රහතන් වහන්සේලා දහස්තම පහළ කරන්නට රම්මැලි සෑයේ පූජාවක් කරමු. යමල්ලා කොච්චර අසිරියක්ද එහෙම දෙයක් කරගත්තොත්? දන්නේ නෑ. සාසනේ
දැක්ක දෙතකොට ශාසනය හෝදාපාලුව කෙසේද. ඉතින් අපි සාමාන්‍යයෙන් ඔය ගොඩ නැගිල්ලක් හදලා විහාරයක් හදලා ලස්සනට පින්නනෝ දැන් එච්චරයි තියෙන්නේ. ඒකට සතුටු වෙන් කියලා. ඉතින් මේ වගේ ඒ වගේ රටාවක් යනකොට මිනිස්සුන්ට තිසරණේ පිහිට ගන්න බැරි වුණොත් මිනිස්සු පිහිට හොයාගෙන යන්නේ ওই වගේ ඒවා. ඊට පස්සේ තරහ මිනිස්සු තරහට ගත්තාම මොකද වෙන්නේ? ආර මන්තර මතුරනවා. තරහකාරය ඉලක්ක කරගෙන. ඒ නීච වැඩ කරන්නේ නීච අමනුෂ්‍යෝ. හරියට දැන් මනුස්ස ලෝකෙත් නැද්ද? මනුස්ස ලෝකේ මිනිස්සුෙකුට මොනව හරි දෙනවා. අපි කම ආරකු භාගයක් දෙනවා. නිවිල කියනවා අරකට ගිහිල්ලා දෙකක් බැනලා වරේ. එහෙම ඉදිරිපත් වෙන මිනිස්සු නැද්ද? ඉන්නෝනේ. ඊළඟට මිනිස්සුෙකුට සාමාන්‍ය මිනිස්සුෙකුට පොඩි කීයක් හරි දීලා කියනවා අර ගෙදරට ගලක් ගහපන්. ගහනයි නැද්ද? මිනිස්සුන්වත් පොනවා ගන්නට පුළුවන් සුළු අල්ලසකින්. එහෙම අල්ලසක් නොදී මිනිස්සුන්ට හැංගින් අවසලා කිව්වොත් මේ අරකට හොම ඉන්න දෙන්න එපා මොන හරි කරපන් කියලා මිනිස්සු කරනවා. හොඳ යහපත් මිනිස්සුන්ට එහෙම හිංසා කරනවනේ දැන් කාලේ. ඒ වගේ අමනුෂ්‍යයන්ට අර රොඩු බොඩු මොනව හරි දීලා මතුරුනකට ඒ අමනුෂ්‍ය මාන්තර ශාස්ත්‍රය දීලා තියෙන්නේ මම අමනුෂ්‍ය ලෝකෙන්. මේ හානිය කරන්නට මේක මතුරුපන්. මේ හානිය කරන්නට මේක මතුරුපන්. වාසියට මේක මතුරුපන්. දීලා තියෙන්නේ. වාසියට මේක මතුරුපන් කියලා දෙනවා. දුන්නම අපි කියමු දැන් ඔන්න වාසියක් දෙන්න ඕනේ. ඔන්න සීනි ටිකක් තියාගෙන වාසියට දීප මොහිනී මන්තරේ මතුරෙනවා. මතුරු මතුරු ඉන්නකට අර නීච ලාමක යකුන් යකිනියම් ප්‍රීතියන් ඉන්නවා. බඩ ගාගෙන ගිහිල්ලා අර සීනි එක වැළඳ ගන්නවා. ඊට පස්සේ ඒක ගෙහිලා දිය කරනවා. දිය කරාම අර සීනි එකත් එක්ක වතුරේ ඉන්නවා අර දිස්තිය. ඊට පස්සේ බොන්ට දෙනවා. ඒක බොනවා. බිව්වට පස්සේ අර දිස්තියට කියලා නැතිනේ අර කරපන් කියලා ගිහිල්ලා බඩ වෙල අල්ල ගන්නවා. ඒකට තමයි කොඩි විනේ කියන්නේ. දන්නේ නැනේ ගොඩක් අය මේවා. ඊට පස්සේ ඒක කපන්ට ඒගොල්ලොම තව මන්ත්‍රයක් දෙනවා මේක කරපන් කැපෙන්න. ඊට පස්සේ ඔන්න ඒකට දෙහි ටිකක් අරගෙන ඒකෙන් මතුරනවා. මතුරන බොන්ට දිනවා. අරක කියනවා මං අතාරින්නේ. මට පූජාවක් දීපන් කියනවා. ඔන්න පූජාවක් දිනවා. බෝයදිල ආයේ කපනවා දෙහි කපනවා කපුට ආයේ ඒක ඒ වෙලාවට යනවා ආයේ රින්ගනවා. ඒ කෙලිසහිතයිනේ කෙලිසහිතයිනේ. සාමාන්‍ය මිනිසෙකුට යන්නේ නම් නැති මිනිසෙකුට කියනවා අපි කිව්ව ඇවිද ඇවිද යනවා කියලා නන්නත්තර වෙච්ච මිනිස්සෙක්. ඒ මිනිස්සට කියනවා අන්න අසවල් තැන තියෙන පොඩි ගියා උඹ එහෙන් ගිහලා හිටහන් කියලා ඉන්නවා. ආයිතිකාරයෝ ආරංචි වෙලා කියනවා වහාම යන්න මේක අපේ කියලා. අර යන්නේ නැහැ මමයි අසවලයි විමාව මං යන්නේ නැහැ කියනවා. එදකොට අයිතිකාරය ආපහු කියනවා මෙන්න මේ ගාන තියාගනින් දැන් පල්ලයන් කියලා. ඒ ගානට සතුටු වුණොත් යනවා. එහෙමයි කැපෙන්නේ. ඒ වගේ ආනිවින්න කොඩිවින හදිහුණියන් වලට ජනතාව බඳුන් වුණාම අනේ තිසරණිත් නැහැ. දුර්ලභ මනුෂ්‍ය ආත්මයට හානි විලා මරණින් මත්තේ අරගොඩේ ගිහිලා උපදිනවා. දැන් යන රටාව ඕකයි. මිනිසුන්ට වැරදිච්ච ගමන් කරනවා එවුවා. කවුරු හරි කෙනෙක් තම කාට හරි යනවෙන්න කොඩි වෙන හදි වුණියන් කළොත් එයාට ආත්ම භාව හාර 5000 එක පළ දෙනවා.
අභිගීම කාට හරි කෙනෙක් දියුණු වෙලා ගියක් දොරක් හදාගෙන දියුණු වෙන්න සූදානම් වෙනවා. එනකොට මෙහා පැත්තේ කෙනාට ඉරිසියාව හට ගන්නවා. එහෙම පුළුවන් ද දියුණු වෙන්න? ඔහොම දියුණු වෙන්න දෙන්නේ නැහැ කියලා. ඇයි දුර පේන්නේ නැහනේ? ඊට පස්සේ ගිහිල්ලා ඔන්න කොඩිවිනියක් කරනවා. කොඩිවිනියකින් නෝක. ඊට පස්සේ වැලි වලට මතුරනවා. අර භූතයා ඇවිල්ලා වැල්ල බදාගෙන ඉන්නවා. ඒ වැල් ටික ගිහින් ඉහිනවා. ඊට පස්සේ ආයෙක ඇවිද ඇවිද ඉන්නවා. සම්පූර්ණ විනාශ කරනවා. එතන දියුණු වෙන්නේ නැහැ. මෙයා මෙතන ඉඳලා මැරිලා යනවා. කවදාව සසරේ ආත්ම භාව හාර 5000ක් ගියක් 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 හදාගෙන ඉන්න වාසනාව නැහැ. උපනුපං ආත්ම දුගී දුප්පත් පැල්පත්වල තහඩු කැලියස්සේ තමයි උපදින්න ගිහිල්ලා. ගේක ඉන්න වාසනාව නැහැ. ගෙවල් දොරවල් දියුණු වෙනවට කොඩි වෙන කරන අයට. දැන් බලන්ටක අපිට බන්ට කියන්න වෙලා තියෙන දේවල් ඕක නේද? මේ සිංහල බෞද්ධ කෙනාගේ தත්වේ. ඊළඟට සමහරු තව කාගහරි හිතගන්ට ඉනාව දිනවා. උපනුපං ආත්මේ ආදරය ලැබින්නේ. ඔන්න භයානක தත්වේ. ඇයි? කර්ම කර්මඵල විශ්වාස කරන්නේ. තෙරුවන් සරණ යනවා කියන්නේ එතකොට සුළුපටු දෙයක්ද? ඊට පස්සේ තව අවස්ථාවල මිනිසයන්ට අනවින්න කොඩි වින හදි වුණියන් කළා කියනවා. ඕක නැති කරපන් කියලා අමනුෂ්‍යෙකුට කියනවා. ඊට පස්සේ අමනුෂ්‍යයා මග රැකලා ඉන්නවා. සමහර අවස්ථාවල යකුන් යකනියන්ව ජප කරලා යවනවා. ඒකට කියන්නේ පිල්ලි යවනවා කියලා. ගියාම යකින් කරන්නේ පාරේ අයින් දැකගෙන ඉඳලා ඇක්සිඩන්ට් කරනවා. මැරුවා. ලේවිල යවන්න. ඉඳහස් වෙන ඉතරි. අද කාලේ මේවා මිනිස්සු කරනවාද නැද්ද? මේවා කරනවා. ආත්ම භව ගාන කාය සංසාරේ යහපත් මිනිසෙක් හැටියට යමක් කාලා බීලා මේ වේලක් සතුටින් කාලා බීලා සැනසෙල්ලි වාසය කරන්නට නම් ලැබෙන්නේ නැහැ. ඔන්න භයානක සසරේ හැටි. ලාභිත විසඳුම් හොයන්ට ගියාම වෙනදී. එහෙම නැත්තට නැතු යනවා. මොකද්ද හේතුව පින්වත්නි? මේ සංසාරේ බිහිසුණු සතරක් මේක. අති බිහිසුණු සතරක්. එහෙම වෙන්න වෙන්න බලවත් වෙන්නේ මිනිස්යාගේ ಗುಣධර්ම නෙමෙයි. බලවත් වෙන්නේ අර අමනුෂ්‍යින්නේ බලපෑමයි. අමනුෂ්‍යින්නේ බලපෑම බලවත් වෙන්න වෙන්න අමනුෂ්‍යයන්ට වින්ට පහසු ಗುಣධර්ම තියෙන ශරීරයේද ಗುಣධර්ම නැති ශරීරයේද? ಗುಣධර්ම නැති මිනිස්සු ගාව හරි පහසුයි. තෙරුවන් සරණේ පිටලා මනාවකට ಗುಣධර්ම රැකගෙන ඉන්න දෙයිද එතකොට? නෑ. එතකොට ආමනුෂ්‍ය කරන්නේ හොඳට මුලාවට දක්කනවා. මුලාවට දක්කන්ට දක්කන්ට මුලාවේ යනවා. පින කරන්ට තියෙන තැන් වළක්කනවා. දැන් මං කියුවේ ආර්යපෝද රැල්ලක් යනවානේ බුදුරජාණන් වහන්සේ උපන්න තැන. මේකයි කීකේ පින කරන්න තියෙන තැන වලක් වලක් මගපල මගපල කීකේ රවට්ටනවා. හොඳ රැවටිල්ලකට රැක්ුණාට පස්සේ හොඳට අමනුස්ස රාජධානී අමනුස්සය හොඳට රඟ දක්වගෙන ඉන්නවා. එතකොට මේක මොකද්ද? මනුස්ස ලෝකෙ මොකද්ද? අමනුස්සයන්ට තියෙන නරපණුවන්ගේ ගොවිපොළ. මනුසුලක මොකක්ද එතකොට? නරපණුවන්ගේ ගොවිපල. අමනුෂ්‍ය තෝරගන්න අඹලා වේ පිරිස ගනින්. අපි මේ පිරිස ගන්නම්. අපි මේ පිරිස ගනින්. බුද්ධං සරණං ගච්ඡාමි. ආ ඕකට කමක් නෑ. ඕකත් තමයි අපි ළඟට ඉන්නේ කියන. ආන් එහෙම තමයි යන්නේ. මේ රටාව ඒ යන රටාවතල මිනිසුන්ට දෙවියන් අතරට යන්න ලැබෙයිද?
නෑ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්ට ලැබෙයිද? නෑ. සුගතිය ලැබෙයිද? නෑ. දුගතිය පමණයි. ඒ උදව් ගන්නේ සත්පුරුෂයන්ගෙන් නෙමෙයිනේ. සත්පුරුෂ නෙමෙයි අනුවෙන්න කොට වෙන හදිහුණියම් කරන්ට. ඒ සියලු දේවල් කරන්න ඉදිරිපත් වෙන සත්පුරුෂයෝද? අසත්පුරුෂයෝ. බේරි. එතකොට කේන්දර නැක නිමිති ඔක්කොටම බලපාන්නේ ඒ පිරිසමයි. ඒ අයමයි එන්නේ. මග්ගඵලලාභී සත්පුරුෂ දෙවිවරු ඉන්නේ උඩ. බංකුණාද පොයි දවසේ දිව්‍ය සභාව රැස් වෙනවා කියලා. දෙවිවරු රැස් වෙලා කතා කරනවා ඇති. අනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නැති ගානයි. නිකං සුදුරිදියෙන් දන් ඉන්නවා. තිසරණේ හදවතේ කෙටු අය නැති ගානයි. උඩඟු කමින් මත් වෙලා ඉන්නවා. පිනටත් ගරහනවා. බුදුරජාණන් වහන්සේට විහාරයක් හදන්න හැදුවොත් ඒකටත් ගරහනවා. මොකටද විහාර හදන්නේ? දුප්පත් මිනිසුන්ට ගෙයක් දොරක් හදා දීපන් කියලා. බුදුරජුන්ගේ ලැබීමටත් ගරහනවා. කෞරේ අහිංසක පිරිසක් බුදුරජාණන් වහන්සේට පළතුරු ටිකක් වැඩිපුර පූජා කළොත් ඒකටත් ගරහනවා. ඔච්චර පළතුරු මොකටද බුදුරජුන්ට පුදන්නේ? අපිට දීපන් කියලා. අනේ මේ වගේ ලාමක වෙලා මිනිස්සු බුදුරජාණන් වහන්සේට පුදන එකටත් ඉරිසියයි. බුදුරජාණන් වහන්සේට වැඩිපුර මල් පිදුවොත් ඒකටත් ඉරිසියයි. තමන් සරණ ගිපු ශාස්ත්‍රුන් වහන්සේට විහාරයක් හැදුවොත් ඒකටත් ඉරිසියයි. ශාස්ත්‍රුන් වහන්සේට වැඩිපුර පළතුරු ටිකක් පූජා කළොත් ඒකටත් ඉරිසියයි. ශාස්ත්‍රුන් වහන්සේගෙන් රැස් විහිදෙනවා කිව්වොත් ඒකටත් ඉරිසියයි. මෙහෙම ලාමක පිරිසක් ඉන්නවා. හැබැයි අමනුස්සෙන්ට නම් මොකවත් කියන්නේ නැහැ. සක්දෙවිඳුට නම් හොඳට බයිනවා. විහිළු තාලු කර කර. සක්දෙවිඳු මගපළලාභී. බුදුරජාණන් වහන්සේගේ මගපළලාභී ආර්ය උපාසක කෙනෙක්. සක්දෙවිඳුට ගරහන සීල දෙනාට අයිතින ආර්ය උපවාද. ඔහොම බලන්න තත්ත්වේ. ඒ නිසා පින්වත්නි තිසරණේ පිහිටගෙන යනවා කියන්නේ මහා දුෂ්කර බරපතල දෙයක්. පිටින් පේන්නේ නම් නිකම් බුද්ධ ශාසනයේ බබලනවා වගේ. හැබැයි බබලන්ට පුළුවන් මේ විදිහට හොඳට අහගත්තොත් නම්. ඊට පස්සේ කරුණු කාරණා තේරෙනවනේ පරිස්සම යන්ට. අන්න ඒ විදිහට හරි ගසගෙන මනාකොට තිසරණේ පිටගෙන යන්න හැමතිස්සෙම හිත ඇතුලේ මං කිව්වේ ගලේ කෙටුවා වගේ තියෙන්න ඕනේ. ඒ භාග්‍යවත් අරහ සම්බුදුරජාණන් වහන්සේ මම සරණ ගියා. මේක හිත ඇතුලේ ගලේ කෙටුවා වගේ තියෙන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මම සරණ ගියා. දැන් අපිට අපි කොහොමද පුරුද්දනේ දැන් වැඩිපුර තියෙන නාම කියන්නේ නැමිලා යනවා. අරමුණට නැමී පැවතීම නාමයයි. එතකොට නාම ධර්ම තමයි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. එතකොට විඳින දේවල් හඳුන දේවල් චේතනා ඔක්කොම හිත යොමු කරන දෙයට නැමී පවතිනවා. එනිසේ වට මොනවද කියන්නේ? නාම කියනවා. එතකොට අපි කියමු ඔන්න කෙනෙක් පුරුදුලා තියෙනවා මගේ ලග්නේ අසවල් ලග්නේ කියලා ලග්නේ බලන්න. ඔන්න පුරුදු වෙච්ච පුරුද්දට දැන් මෙයා වැටිලා කාලය තිස්සේ තියෙන්නේ. එතකොට පුරුද්දේ යන්නේ නැද්ද? ඔන්න එකපාරට පත්‍රය ගත්ත ගමන් බලන්න හිතෙනවා. එතකොට මිතන්ට උනේ නැහැ. ඒ භාග්‍යවතර සම්බුදුරජාණන් වහන්සේ මම සරණ ගියා. මං කර්මානුරූපව ඉපදුනා. මං කර්මානුරූපව යයි. හරි නේද එතකොට? කර්මානුරූපව ඉපදුනා කියන එක බොරුවක්ද? කර්මානුරූපව ඉපදුනේ කවුරුන් මවලා නෙමෙයි. මැව්වනම් එක විදිහට මවන්න තිබ්බ. මේ විදිහට මැව්වනම් එහෙම මැහුම්කාරයෙක් ගිහින් අල්ලගන්න තිබ්බ අපි. මේ විදිහ නදුකට
එතකොට මේ හැම දෙයකම තියෙනවනේ. දැන් අපි ගත්තොත් අපි දැන් අලුත් කාලේ මේ අලුත් ලෝකේ හරියට තියෙනවා මැෂින්. ඔන්න මොනව හරි මැෂින් එකකින් නිෂ්පාදනය කරලා යමක් එළියට දානවා. එතන මැෂිම නැද්ද? වැරදි දෙයක් එළියට දානවා නම් මැෂිම කැඩුවාම ඉවරනේ. දැන් අපි මවලා මව්පියක පේන්න නැහැ. ඒක න්‍යාය විරෝධී. මේකේ මව්පියක ඉන්නවා මෙතන. තෘෂ්ණාව. තෘෂ්ණාව නැසනකම් මැවිල්ල තිබේ. අවිද්‍යාවෙන් වසා ඇත. ඒ වැසම ඉවත් කරපු දවසට ඇත්ත පෙනේ. තෘෂ්ණාව නැසියයි. එහෙමනේ මේක තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක හරි ලස්සනට මේ විදිහට පෙන්ලා දුන්නා. ඒ නිසා මනාකොට බුදුරජාණන් වහන්සේ සරණ ගියා, මම සරණ ගියා, මම ධර්මයේ සරණ. ආන් ඒකට පින්වත්නි, දහම් දැනුම අවශ්‍යයි. ඒකටයි මම මේ ධර්මයේ කියලා දුන්නේ. ඒ ධර්මයේ කියා දෙන කාලේ අසත්පුරුෂයෝ කෑ ගහන්න ගත්තා. පටිච්චසමුප්පාද උගන්නනකොට සංස්කාර කියන්නේ ඕකනේ, මේ සංස්කාර අරකයි, සංස්කාර මේකයි කිය කියා හොඳට අකුසල් සංස්කාරයෙන් රැස් කරගත්තා. එච්චරයි වුණේ. ඒ නිසා පටිච්චසමුප්පාදේ අහන්නවත් ලැබුණේ මහමෙවුනාව දාන්ට ඉස්සර වෙලා. පටිච්චසමුප්පාදේ කලෙලි බැස්සේ මහමෙවුනාව තුලින් චතුරාරි සත්‍ය කියන වචනේ අහන්නවත් ලැබුණේ නැහැ. දැන් තමයි චතුරාරි සත්‍ය ගැන කතා කරන්නේ. නමුත් මං කිව්වේ හිතට යන්නේ නැහැ කියලා. ওই හිතට යන්නේ නැති ප්‍රශ්න ඕවා තමයි. ඉතින් ඒ නිසා උත්සාහයක් ගන්නට. කොහොමද උත්සාහ ගන්නෙ? මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඊළඟට පුළුවන් තරම් ධර්මඥානෙ ඒ පැහැදිලි දහම් දැනුමක් ලබා ගන්නට තමයි අපි පොත්පත් ලිව්වේ. තේරෙන භාෂාවෙන්. දැන් ඔබට තේරෙනවනේ භාෂාව පැටළුනාම කොහොමද කියලා? පොත්ත ලෙල්ල කියන වචනෙට තියෙන පට්ට. ඒක අර්ථ කී දැන් කොහොමද? උතුම් ශ්‍රේෂ්ඨ කියලා. වැරදි. ආන් ඒකයි. කොච්චර වැරදුනාද කියනවනම් වැරදි වචනයක් භික්ෂුන් වහන්සේලටත් යදුවා. පොඩි දරුවෝ ටිකක් ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේ පට්ට. ඒ ළමයා නොදැන අකුසලයක් රැස් කළා. නොදැනහරි ගින්දරට දෙම පිච්චෙන්නේ නැද්ද? නොදැනහරි මේ සරුවත් කියලා හිතාගෙන වහ බිව්වොත් මැරෙන්නේ නැද්ද? ආන් ඒ වගේ නොදැනහරි කිව්වොත් බුදුරජාණන් වහන්සේ උපන්න තැනට විරුද්ධව මෙහෙය කියලා පෞරැස් වෙනවා. ආන් ඒකයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ හොඳට හිතාගන්න හොඳම භාවනාව මේ කාලේ බුද්ධ අනුස්සති. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම හොඳම භාවනාව මේ කාලේ. බුදුරජාණන් වහන්සේ සරණ යමි, මම බුදුරජාණන් වහන්සේ සරණ යමි කියේක හැම තිස්සෙම පුරුදු වෙන්න. ගමනක් යද්දිත් පුරුදු වෙන්න. නැත්තම් හැම තිස්සෙම හිතේ තියෙන එක වල්පල් නේද? එක එක වල්පල් තියෙන හිතේ. කිසි ඒ වල්පල් නිසා හිතට සනසිල්ලක් දෙන්නේ, පීඩාවක් දෙන්නේ. වල්පල් දිගටම හිතන්න ගත්තොත් ඔළුවට අමාරු නැද්ද? හරි අමාරුයි. ඒ වගේම මේ අමනුෂ්‍යයන්ගේ දේවල් හිතන්න ගත්තොත් හරි අමාරුයි. හිතට ගන්න එපා ඒවා. විතර හිතන්න මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඊට පස්සේ හිතන්න මම සරණ ගියපු බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහ ප්‍රහාණයකල රහතන් වහන්සේ. මම සරණ ගිහිව බුදුරජාණන් වහන්සේ ගුරුපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මම සරණ ගිය මාගේ ශාස්ත්‍රඥ වහන්සේ අවබෝධයෙන් යුක්තවම සියලු ඥාණයන්ගෙන් යුක්තවම සිතකය වචනේ හසුරූපු විද්‍යාචරණ සම්පන්න වූ ශාස්ත්‍රඥ වහන්සේ. හිතන්ට ඒ සරණ ගිය බුදුරජාණන් වහන්සේ සුන්දර වූ නිවන් මඟ ගමන් කරපු සුගතයන් වහන්සේ.
මං සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ මේ සෑම ලෝකයකම ඇත්ත ස්වභාවය දැක්කා. නිරේ ඇත්ත ස්වභාවය දැක්කා. ප්‍රේත ලෝකයේ ඇත්ත ස්වභාවය දැක්කා. තිරිසං අපායේ ඇත්ත ස්වභාවය දැක්කා. අසුර ලෝකයේ ඇත්ත ස්වභාවය දැක්කා. මනුස්ස ලෝකයේ ඇත්ත ස්වභාවය දැක්කා. දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ ඇත්ත ස්වභාවය දැක්කා. මා සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ මේ කිසිම ලෝකයක හිත පිහිටවපු නැති කෙනෙක්. මං සරණ ගිපු ශාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකෙ නිදහස් වූ ලෝකවිදු. හිතන්න බැරිද මෙව්වා? පුළුවන් මේවා හිතන්න. මේවනේ ශ්‍රාවකයා හිතන්න තියෙන්නේ. මං සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ අනුත්තර පුරිස ධම්මසාරති. මා සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකේ ජයගත්තු ධර්මයෙන්මයි. හරි අසිරියක් ඒක. අනුත්තර පුරිස ධම්මසාරති මේ ලෝකේ දමණය කළා ධර්මයෙන්. බුදුරජාණන් වහන්සේ වජිරාසනේ වාඩි වෙද්දි සම්බුද්ධත්වයට පත් වෙලත් නැහැ. වජිරාසනේ වාඩි වුණේ කෙලෙස් සහිත කෙනෙක්. වජිරාසනේ වාඩි වෙද්දී උන්වහන්සේට තිබ්බේ පාරමී බලෙන් උපන්න මහා ගුණේ විතරයි. උන්වහන්සේ වාඩි වෙලා අදිෂ්ඨානයක් ගත්තා විතරයි. අදිෂ්ඨානයක් ගත්තා නෝයි. මොකන්ද ගත්තු අදිෂ්ඨානේ? මාගේ ශරීරයේ ලේ මස් වියලේවා. සම් නහර ඇට ඉතුරු වෙතොත් ඉතුරු වේවා. යම් පුරුෂ වීරියකින් පුරුෂ පරාක්‍රමයකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ යම් මේ උතුම් ධර්මයේ අවබෝධ කරනවාද ඒ තාක් මම මෙතනින් නැගිටින්නේ නෑ කියලා. වාඩි වුණා විතරයි පුදුපු ගමන් කාපියකා වගේ මෙයින් එන වසේනාව. වාඩි වුණා විතරයි වජිරාසනේ මත මහා එක්කෙනා අකුරු තුනේ එක්කෙනා එනවා හස්තියා පිටේ නැගලා. මහා සේනාවත් එක්ක ඇවිල්ලා ගල් වරුසා එවනවා, ඊතල වරුසා එවනවා, නිඳ අපහාස බස් දොඩනවා, ගිනි වරුසා එවනවා. අපේ බුදුරජාණන් වහන්සේ අනේ අහිංසක සිතින්, හිංසා පීඩා නැති සිතින්, මෛත්‍රී සිතින් වැඩ හිටියේ නැද්ද? අනුත්තර පුරුෂ ධම්මසාරති අපේ ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ ධර්මයෙන්මයි හැමදේම ජයගත්තේ. හිත හිතා සතුටු වෙන්න බැරිද? නාලාගිරි එනකොට උන්වහන්සේ ළඟට පන්නාගෙන නාලාගිරි එනවා දැන් ඉස්සරහ පිඹගෙන එනවා. පොළවේ පස් කාගෙන පෙරලගෙන එනවා. අනේ අපේ අග්‍ර උපස්ථායක ආනන්දෙන් වහන්සේත් බය වුණා නෝයි. ආනන්දෙන් වහන්සේ බය වෙලා දිව්වෙන්නේ නැහැ. බය වුණා කිව්වේ. බය වුණේ මොකද්ද? මාගේ ශාස්ත්‍රුන් වහන්සේට හිංසාවක් නොවේවා කියලා ඉස්සරහට පැන්නා. ඉස්සරහට පැන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද පස්සට යන්න. පස්සට යන්න කිව්වා. පාසට යන්න කියලා බුදුරජාණන් වහන්සේ තමන්ගේ මෛත්‍රී චිත්ත ධාරාව, මෛත්‍රී අමා වරුසාව නාලාගිරි හස්ති රාජයාට වැස්සුවා. අමා වැස්සින් තෙමෙනවා හස්ති රාජයා. මොකද්ද කිව්වේ? මා කුංජර නාගමාසදු. කුංජරය හස්ති රාජය තථාගත හස්තියා සමග හැප්පෙන්නටපා කිව්වා. දුක්ඛං කුංජර නාගමාසතෝ කුංජරය තථාගතයන් වහන්සේ නමති හත්ති රාජයා සමග හැප්පීම දුකකි. නහි නාගහතස්ස කුංජර සුගති හෝති ඊතෝ පරං යතු. හස්ති රාජේ එහෙම කරන්නේ නැතුව හිත පහදවා ගත්තොත් නුඹ මෙතනින් මරණින් මතු සුගති යනවා කිව්වා. පුංචි බලු පෙට්ටියෙක් වගේ, චූටි බලු කුක්ෙක් වගේ
නාලාගිරි හස්ති රාජයා දනගාගෙන දනගාගෙන ළඟට ආවා. බලන්ට මෛත්‍රිය කොහෙද වෙන තියෙන්නේ මෙහෙම මෛත්‍රියක්? බුද්ධානුස්සතිය උතුම් දෙයක් නෙමෙයිද අපට? බුද්ධානුස්සතියම මෙනෙහි කරන කාලයයි මේ. අපට ඉක්මනට මඟපල ලබන්න ඕනේ. අපිට ඉක්මනට සමථ විදර්ශනා කියා දීපන් කියලා මේ මුලාවෙන්ට එපා. බුදුරජාණන් වහන්සේගේ මේ ගුණ මෙනෙහි කර කර අනුත්තරව පුරිසි ධම්ම සාරති. සත්තා දේව මනුස්සානං දෙවියන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. පින්වත්නි, මෙතනදි මට පොඩි වචනයක් කියන්න ඕමනයි. මට මතකයි මම ධර්මී ඉගෙන ගන්න කාලේ ආරණ්‍යවල හිටපු හාමුදුරුවෝ පවා කිව්වා දෙවියන්ට මගපල් ලබන්න බෑ කියලා. මං බුදුගුණ මෙනෙහි කරනවා. බුදුගුණ මෙනෙහි කරද්දී මම කිව්වා මට මේ බුදුගුණ එතකොට ප්‍රශ්නයක් වුණා. මොකද්ද? දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. මං ගිහින් නායක හරුවන්ගෙන් ඇහුවා, හාමුදුරුනේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ වුණා නම් එහෙනම් දෙවියන්ටත් මාර්ගඵල ලබන්න පුළුවන් නේයි? දෙවියන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ වෙන්නේ කොහොමද කියලා ඇහුවා. දෙවියන්ට මගපල් ලබන්න බැරි නම්? එතකොට උන්වහන්සේ ඒකත් ඇත්ත තමයි කිව්වා. එතකොට බලන්න බුදුගුණ කොච්චර පැහැදිලිද. දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. ඊට පස්සේ මට මතකයි අපි මේ මහමිනා පටන් ගත්ත කාලේ මම සමහර ආචිලා මගේ ළඟට ඇවිල්ලා කියනවා, අනේ හාමුදුරනේ මෙහෙම බැහැ නොවැ, මේ ආයය ඉපදින්ටිපෑ, මේක පින් කරගන්ටිපෑ, මෙහි ඇවිල්ලා දිව්‍ය ලෝකේ ගියොත් පින් කරගන්ට බැහැ නොවැ කියනවා. මම කිව්වා දිව්‍ය ලෝකයන්ට ඕනේ, දැන් ආව නම් එහෙනම් පින් කරගන්ට කිව්වා. අන්න ඇයිට ඔක්කොම කරන්න තියෙන හදි හුණියන් ටිකක් කරලා ඔදේශ දෙවල් ආඩාපාලි ඔක්කොමත් කරලා ඊට පස්සේ කියනවා මේ පින් කරගන්න ඕනේ ආය ඇවිලි. මං කොති පින් කරගන්න නම් ආවනේ ඉතින් කරන්නකෝ. සීල් පද්ධත් කඩාගෙන. ඊට පස්සේ මං කෝ එහෙම නෙමෙයි. මේ බලන්ට කිව්වා මේ මං බුදුගුණේ කිව්වා. ඊට පස්සේ දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ සත්තා දේව මනුස්සානං කියලා හිත පිහිටිව මං කෝ අම්මා දෙවියන් අතරේ මාර්ගඵලලාභින් ඉන්නවා. විසාකා සුමන සුජාත ආදී සිටු දූල ඊළඟට අනාථපිණ්ඩික සිටාන කෙලවරක් නැති දෙවිවරු. දැන් අඩුගානේ අපි ගම මේ රුවන්වැලි මහාසෑය හැදපු දුටිගමට අජුරු තුසිත දිවී ලෝකේ, කාවන්තිස් රජ්ජුරු තුසිත දිවී ලෝකේ, විහාර මහදේවි තුසිත දිවී ලෝකේ, දෙවියන් අතර ඉන්නේ සද්ධාතිස්ස රජුරු තුසිතේ. එහෙමයි තියෙන්නේ. එතකොට ඒ රජවරු ගිහිල්ලා උපදිනවා එහේ. ඊළඟට අර රුවන්වැලි මහසෑය එක රජුරුවක් එක රජ කෙනෙක් ඔය සමම් පිච්ච මල් ගහලා පූජාවක් කළා. මොකද ඒ රජුන් නම ඈ බාතිකාභය රජුරු නිමාන රතියේ. ඒ කාලේ දෙවිවරු මිනිස්සුත් ඔක්කොම දෙවියන් අතරට ගියා. ඉතින් ඒ නිසා දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ බුද්ධ. ඇයි? උන්වහන්සේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුක්ත වෙලා අන් අයට චතුරාර්ය සත්‍ය අවබෝධය දුන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පහළ වෙනතුරු ලෝකේ රහතුන් පහළ වුණාද? මගපලලාභින් පහළ වුණාද? එහෙනම් මේ මගපලලා මගපල සියල්ල ලබා දෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේමයි. උන්වහන්සේගේ ධර්මයෙන්මයි මගපල තීරකයා බුදුරජාණන් වහන්සේ පමණයි. බුද්ධ භගවා මේ සියලු ගුණයන්ගෙන් යුක්ත භාග්‍යතුන් වහන්සේ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේට අපි දැන් වන්දනා කරමු. සාදු සාදු. ඒ භාග්‍යවත්තු අරහත්තු
ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විජ්ජාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරිස ධම්මසාරථී වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක ඒ බුදුරජාණන් වහන්සේ මුළු හදවතින්ම මම සරණ යමි දෙවනුවද බුදුරජාණන් වහන්සේ මුළු හදවතින්ම මම සරණ යමි ඒ බුදුරජාණන් වහන්සේ තෙවනුවද මුළු හදවතින්ම මම සරණ යමි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාරණ ලද චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය මුළු හදවතින්ම මම සරණ යමි දෙවනුවද ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මුළු හදවතින්ම මම සරණ යමි දෙවනුවද ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මුළු හදවතින්ම මම සරණ යමි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය වන සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ අංගුලිමාල මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ ආදී ආර්ය ශ්‍රාවක මහා සංඝ රත්නය
මුළු හදවතින්ම මම සරණ යමි. දෙවනුවද ආර්ය ශ්‍රාවක මහා සංඝ රත්නය. මුළු හදවතින්ම මම සරණ යමි. තෙවනුවද ආර්ය ශ්‍රාවක මහා සංඝ රත්නය. මුළු හදවතින්ම මම සරණ යමි. සාදු සාදු සාදු. දම් සිහනද.